අපි කතා කරන්නේ ආර්ද්‍රතා මිතිය. ආර්ද්‍රතා මිතිය කියලා කියන්නේ මේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මැනීම. මොකද්ද මේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අපිට තියෙන වැදගත්කම? මොකද්ද මේකේ මැනීමේ වැදගත්කම? ඉස්සර මිනිස්සු ටිකක් වැඩිපුර හිතන වැඩිපුර නිරීක්ෂණය කරන මිනිස්සු කට්ටනේ මිනිස්සු මිනිස්සුන්ට කියන්න ගත්ත අනාවැකි වර්ෂාව පිළිබඳව. ඒ අනාවැකිත් එක්ක මිනිස්සු ඉස්සෙල්ලම අර කට්ටනි මත මේවා කියන මිනිස්සු මත යැපෙන්න ගත්තා. පස්සේ මිනිස්සු හිතන්න ගත්තා මේක කොහොමද වෙන්නේ. පස්සේ මිනිස්සුන්ට තේරුණා පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මත තමයි වර්ෂාව තීරණය වෙන්නේ. අපි කතාවට ගෙනා පායන කාලයට වහින්නේ නැහනේ. පායන කාලයක් කියන්නේ පරිසරයේ ජල වාෂ්ප ගොඩක් අඩුයි. අපි ඒ කාලයට හමන හුලඟට කියනවා සීතල හුලං කියලා. ඒ කාලයට හුලං හැමුවට ඒ හුලඟේ ජල වාෂ්ප හරි අඩුයි. ඒ හුලං අපේ ඇඟේ වැදුනම අපේ ඇඟේ තියෙන දහඩිය වේගයෙන් වාෂ්ප කරගෙන ගෙනියනවා. මොකද හුලඟේ ජල වාෂ්ප අඩුයි. විශේෂයෙන් නිර්දිග කලාපයේ ජීවත් වෙන අපිට ඊසාන දිග මෝසම ලැබෙන්නේ මේ විදිහට. ඊසාන දිග මෝසමේදී මෝසම අරන් එන ජලය රජරත්න දීලා එන්නේ. ඒතර මෙහෙට එද්දී ජල වාෂ්ප නැහැ. එන්නේ වියලි වාතය විතරයි. ඒතර ඒව අපේ ඇඟේ වදිද්දී අපිට හරි සීතලක් දැනෙනවා. මොකද අපේ ශරීරයේ ජල වාෂ්පය දහඩිය ලේසියෙන් වාෂ්පීභවනය කරලා ලක් වෙනවා. අපි ඒකට කියනවා සීතල හුලං කියලා. පරිසරයේ ජල වාෂ්ප වැඩි කාලෙට වලාකුළු ඇති වෙලා සංවහන වර්ෂා ඇති වෙන තියෙන සම්භාවිතාව ඉහළයි. පරිසරයේ ජල වාෂ්ප වැඩි නම් උදේට අපි දාන ඇඳුමක් වේලෙන්න ගොඩක් වෙලා යනවා. පරිසරයේ ජල වාෂ්ප වැඩි නම් අපි උදේට දාන ඇඳුමක් වේලෙන්න ගොඩක් වෙලා යනවා. මොකද පරිසරයේ ජල වාෂ්ප වැඩි වෙද්දී වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩුයි. පරිසරයේ ජල වාෂ්ප වැඩි වෙද්දී වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩුයි. එහෙනම් ඇඳුම් වේලෙන ගොඩක් වෙලා යනවා. හැබැයි පරිසරයේ ජල වාෂ්ප අඩු නම් ඉක්මනට ඇඳුම් වේලෙනවා. ඒ දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ මොහොතේ අවකාශයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳ මිම්මා. අපේ ඇඳුමක් වේලෙන්න වෙලා යනවා නම් පරිසරයේ ජල වාෂ්ප වැඩි. එතකොට හවස් කාලයේ ඒ ජල වාෂ්ප වලින් වලාකුළු හැදිලා සංවහන වැහි ඇති වෙන තියෙන සම්භාවිතාවය වැඩි. ඒක තේරුම් ගත්ත පුද්ගලයෙක්ට පුළුවන් අර කට්ටණි වැඩේ කරන්න. හරි. මිනිහයාට වුණා පුළුවන් මිනිහට 10 12 වෙද්දී දෙයියෝ වැහෙනවා කියලා. ඒ වෙලාවට කියන්න දෙයියෝ වැහුණා. හරි. අද වහිනවා. මිනිහයාගේ චෙක් කරගන්නේ මිනිහා ඇඳලා හොදලා දාන වේලෙන දාන රෙද්දකින්. හැබැයි අනිත් මිනිස්සුන්ට ඒක සංවේදී නොවන නිසා ඒ මිනිස්සුන්ට ඒක මැජික් වුණා. මෙහෙම කාලයක් යද්දී කාර්මික විප්ලවයේ මධ්‍යක යුගයට එද්දී ලෝකෙ ඉන්න මිනිස්සුන්ට තේරුණා කාලගුණ අනාවැකි කියන එක මාර වැදගත් කියන එක. අනාවැකියක් වුණාට ඒක හරියට දෙන්න පුළුවන් නම් මාර වටිනවා කියන එක. කාලගුණ අනාවැකියට බලපාන්නේ සුළඟේ වේගය සහ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කියන එක තේරුම් ගත්තා. ඒ අනුව විද්‍යාඥයෝ සහ ගණිතඥයෝ ඔවුන්ගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන හරහා ගොඩනගාගත් විද්‍යාව පදනම් කරගෙන හොයන්න පටන් ගත්තා පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය මනින්නත් ඒ ඇසුරෙන් කාලගුණ අනාවැකි කියන්නත්. ඒ අනුව ඔවුන් හඳුන්වා දුන්න භෞතික පදයක් පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය මයින්න නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. Absolute humidity. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පුතේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වයට. කිසියම් මොහොතක පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වයට තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. ඒ අනුව නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගැන අදහසක් ගන්න පටන් ගත්තා. පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වය පිළිබඳව අපිට ප්‍රකාශයක් ගන්න පුළුවන් පරිසරයේ යම් අවකාශයක් වෙන් කරගෙන
ඒ අවකාශයේ වාෂ්පයට PV සමාන nRT දාන්න. ඒ අවකාශ වාෂ්පය අසන්තෘප්තුනත් සන්තෘප්තුනත් ප්‍රශ්නයක් නැහැ. PV සමාන nRT කියන්නේ අවස්ථා සමීකරණයක් නෙමෙයි. එක මොහොතකට යොදන සමීකරණයක්. අපි දානවා පුතේ PV සමාන nRT අවකාශ වාතයට. අවකාශයේ තියෙන ජල වාෂ්පයට. එතකොට ජල වාෂ්ප මවුල ගාන ලියන්න පුළුවන් ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධය RT කියන. මවුලික ස්කන්ධයේ උඩර අරගෙන ස්කන්ධය ජල වාෂ්ප ස්කන්ධයේ පරිමාවෙන් බෙදුවොත් එනවා ඝනත්වය. ඒ අනුව මෙතනින් හොයාගත්තා පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වයේ හෙවත් නිර්පේක්ෂ ආර්ද්‍රතාවයට ගණිතමය ප්‍රකාශයක්. ඒ අනුව ලෝකේ විවිධ කලාපවල නිර්පේක්ෂ ආර්ද්‍රතා ගණනය කරලා නිර්පේක්ෂ ආර්ද්‍රතා ඇසුරෙන් කාලගුණනාවක කියන්න ගත්තා. ඒ අනුව පුතේ විද්‍යාඥයෝ ගණිතඥයෝ විශ්වාස කළා ඔවුන්ගේ ගණනය කිරීම වලට අනුව නිර්පේක්ෂ ආර්ද්‍රතාවය නැත්තම් පරිසරයේ ජල වාෂ්ප ඝනත්වයේ වැඩි දවස්වල වහිනවා අඩු දවස්වල වහින ප්‍රවණතාවය අඩුයි කියලා අර කට්ටණ්ඩියා කරපු වැඩේම යම්කිසි ගණිතමය පදනමක් සහිත පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින් විද්‍යාඥයෝ කියන්න ගත්තා. හේතු සහිතව එයන ඔවුන් පටන් ගත්තා ලෝකේ දියුණු රටවල් වල දියුණු ශිෂ්ටාචාර ඇතුලේ කාලගුණ අනාවැක ඉදිරිපත් කරා. විද්‍යාඥයෝ කාලගුණ අනාවැක කියන ගත්තා. පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ඇසුරේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය වැඩි දවස්වල ඒගොල්ලෝ කිව්වා අද හවස නිර්පේක්ෂ ආර්ද්‍රතාවය වැඩි නම් ඒගොල්ලෝ කිව්වා හෙට වහිනවා. හරි අද හවස නිර්පේක්ෂ ආර්ද්‍රතාවය අඩු නම් ඒගොල්ලෝ කිව්වා හෙට පායනවා කියලා. කොහොමත් විද්‍යාඥයෝ ගණිතඥයෝ කියන දේවල් මිනිස්සු විශ්වාස කරනවානේ. කට්ටඩි කියන එකත් විශ්වාස කරන රටක කට්ටඩි කියන එකත් විශ්වාස කරන ලෝකයක යම් පදනමක් සහිතව පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඇසුරෙන් කියන දෙයක් ගැන මිනිස්සු ඊට වඩා විශ්වාස කරනවානේ. ඉතින් මිනිස්සු ජීවිතයේ සැලසුම් කළා හෙට දවස් සැලසුම් කළා අද දවසේ කාලගුණ අනාවැකි කියත් එක්ක. දැන් අදට උනත් ඕගොල්ලෝ ප්‍රවෘත්ති අහන්න නැති වුණාට ගෙවල් වල අය කියනවා නේද ප්‍රවෘත්තියල හෙට වහිනවා කුඩේ ගෙනියන්න. නැත්තම් පාන්දර කියනවා නේද ඊයේ රෑ කිව්වා අද වහිනවා කියලා කුඩේ අරන් යන්න. මිනිස්සු තමුන්ගේ ජීවිතය සැලසුම් කරන්න ගත්තා කාලගුණ අනාවැකිත් එක්ක. හරි. හැබැයි කාලගුණ විද්‍යාශ්‍රය මේ විදිහට කාලයක් කාලගුණ අනාවැකි ඉදිරිපත් කරන් යද්දී ඒගොල්ලන්ටම තේරෙන්න ගත්ත ඒගොල්ලෝ ඉදිරිපත් කරන අනාවැකි වලින් 40%ක් වගේ තමයි හරියන්නේ කියලා. ඒ කියන්නේ අදහවස වහිනවා කිව්වොත් පුතේ හොඳටම පායනවා. ඒගොල්ලෝ අවුරුදු 100ක sorry ඒගොල්ලෝ අවුරුදු 20ක 30ක දත්ත වලින් මේක විශ්ලේෂණය කළා. ඒගොල්ලෝ අවුරුදු 20ක 30ක දත්ත අරගෙන ඒගොල්ලන්ගේ අනාවැකි හද්ද කියලා ආපස්සට බැලුවා. බලද්දි ඒගොල්ලෝ දැක්කා ඒගොල්ලන්ගේ අනාවැකි වලින් 40%ක් වගේ තමයි හරි ගිහිලා තියෙන්නේ. මිනිස්සු කාලගුණ අනාවැකි කියන මිනිස්සුන්ට බැන බැන ඉන්නවා ඒගොල්ලන්ගේ අනාවැකි වලින් හරි ගිහිලා තියෙන 40%. ඕගොල්ලන්ගේ ගෙවල් වල පවා කියනවා නේද සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති වලට කාලගුණ අනාවැකි කිව්වොත් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට වහිනකොත් වහින්නේ නැහැ වගේ ගතියක් කියනවා නේද සාමාන්‍යයෙන් සමාජ වශයෙන් අපි එහෙම එකක් කියනවානේ. හරි. ඒ වගේ මේක අධ්‍යයනය කරලා බැලුවාම විශ්ලේෂණය කරලා බැලුවාම දැන් මම හෙට හවසට වහිනවා කියලා පරිසර නිර්පේක්ෂ ආර්ද්‍රතාවය අධ්‍යයනය කරලා කිව්වට ඇත්තටම හෙට උදා වෙනවනේ. ඒතර මගේ ළඟ සටහන් වෙනවනේ හෙට වැස්සද නැද්ද කියලා. මගේ ළඟ සටහන් වෙනවනේ හෙට වැස්සද නැද්ද කියලා. හරි. ඒකත් එක්ක මිනිස්සු අවධානය යොමු කළා මේ විද්‍යාඥයෝ අවධානය යොමු කළා ඔවුන්ගේ දත්ත හරිද වැරදිද කියලා. ඒතකොට ඒගොල්ලෝ දැක්කා ඒගොල්ලන්ගේ දත්ත හරියන්නේ 40%ක් විතර කියලා. ඒකම ඒගොල්ලන්ට වාර්තා වෙන්න ගත්තා. ඒගොල්ලන්ගේ දත්තවලට වඩා
අර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන කට්ටනි මොඩල් එකේ වැඩි හිටියෝ කියන දේවල් හරියනවා කියන. ඒගොල්ලන්ගේ දත්වලට වඩා ඒගොල්ලන්ගේ අනාවැකි වලට වඩා අර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන වැඩි හිටියෝ කියන දේවල් තක්කෙට හරියනවා කියලා තේරෙන්න ගත්තා. එතකොට ඒගොල්ලෝ අධ්‍යයනය කරන්න ගත්ත ග්‍රාමීය ප්‍රදේශයේ වැඩි හිටියා කොහොමද මේවා කියන්නේ? ඒ වැඩි හිටියා අර ඉස්සර වගේම රෙද්දක් වේලෙන්න දාලා වේලෙන්න ගත වෙන කාලයත් එක තමයි මේවා කියන්නේ. පුතේ මුල් අවදියේදී ගණිතඥ විද්‍යාඥ විශ්වාස කළේ නිරපේක්ෂාර්ථය වැඩි නම් වහිනවා, නිරපේක්ෂාර්ථය අඩු නම් වහින්නේ නැහැ කියලා. එතකොට ඒගොල්ලන්ට අහු වුණා මෙතෙන්දි මෙහෙම පොයින්ට් එකක්. මුල් අවදියේදී ඒගොල්ලෝ හිතුවේ සෙල්සියස් 20ක් වන දවසක නිරපේක්ෂ ආර්ද්‍රතාවය නැත්තම් පරිසරයේ වාෂ්ප ඝනත්වය විසි පහයි කියන්නකෝ ඝන මීටරට ග්‍රෑම්. පරිසර උෂ්ණත්වය 30ක් වන දවසක නිරපේක්ෂ ආර්ද්‍රතාවය 30යි කියලා හිතන්නකෝ. හරි නැත්නම් 40යි කියලා හිතන්නකෝ. එතකොට ගණිතඥයෝ සහ විද්‍යාඥයෝ හිතුවේ පරිසර උෂ්ණත්වය 20ක් වන දවසේ පරිසරයේ වාෂ්ප ඝනත්වය නැත්නම් නිරපේක්ෂාර්ථය ඝන මීටරට ග්‍රෑම් 25 නම් 30ක් වන දවසේ පරිසරයේ නිරපේක්ෂාර්ථය ඝන මීටරට ග්‍රෑම් 40 නම් ඒගොල්ලෝ කාලගුණ අනාවැකිවල කිව්වේ මෙදාට වඩා මේ දවසේ වහිනවා කියලා. මේ දවසට වඩා මේ දවසේ වහිනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. හරි බැල්කනි සිටි කෝප් කරන්නේ. හරි මේ දවසට වඩා මේ දවසේ වහිනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. හරි හැබැයි ඒගොල්ලන්ට පස්සේ තමයි තේරෙන්න ගත්තේ ඒගොල්ලෝ කියපුවා වැරදි කියන එක. ඒකම මේ පරිසරයට වඩා මේ පරිසරය ඒගොල්ලෝ වහිනවා කියලා කියද්දි මේ පරිසර තත්ත්වවල ජීවත් වෙච්ච වැඩිහිටි මිනිස්සු කිව්වා නෑ මේ දවසේ වහින්නේ මේ දවසේ පායනවා කියලා. වැඩිහිටි මිනිස්සු කියපු දේවල් හරි ගියා. එතකොට මේක විද්‍යාවට ගණිතයට ලොකු පහරක්නේ. ඒ කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මත පදනම් කරගෙන තමුන් ඉදිරිපත් කරන දේට වඩා ගම්මානයක ඉන්න මිනිස්සෙක් වැලේ රෙද්දක් වේලෙන්න දාලා ඒක දිහා බල්ලා කියන தত্ত্বය හරියනවා කියන එක චාටර් සීන් එකක්නේ. කාලුගුණ අනාවැකි කියන විද්‍යාඥයෝ වෙනුවට ගමේ ඉන්න වැඩිහිටියෙක් කට්ටඩියෙක් කියන දෙයක් මිනිස්සු වහනවා කියන එකත් චාටර් සීන් එකක්නේ. ඒකත් එක්ක විද්‍යාඥයෝ අවධානය යොමු කළා අපිට මොකද්ද මේ උනේ කියලා. අන්න එතකොට තමයි ඒගොල්ලන් තේරෙන්න ගත්තේ ඒගොල්ලන්ට වැරද්ද උනේ මෙතනයි කියලා. ඒගොල්ලන්ට පස්සේ ක්ලික් උනේ මේ උෂ්ණත්වය සංතෘප්ත කරන්න ඕන ජලවාෂ්ප ප්‍රමාණයත් මේ වැස්සට බලපානවා කියන එක. ඒගොල්ලන්ට පස්සේ තේරුණේ පුතේ මේ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්නේ 30ක් වගේ අගයක්. ඒතර ඇත්තටම මේක 25ක් වුණාට තව 5යි ඕනේ මේ කලාපය සංතෘප්ත කරලා වායුගෝලයේ වලාකුළු නිර්මාණය කරන්න. මේ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය 80ක් විතර වෙනවා. එතකොට මේ කලාපය සංතෘප්ත කරන්න තව 40ක් ඕනේ. එතකොට තමයි ඒගොල්ලන් තේරෙන්න ගත්තේ ඒගොල්ලෝ නිරපේක්ෂ ආර්ද්‍රතාවය නැත්තම් පරිසරයේ වාෂ්ප ඝනත්වය පදනම් කරගෙන. අපරාද මේ හෝල් එකේ AC අඩු කරන්න ඕනද? හරි. මෙන්න මේක පොඩ්ඩක් AC ටික අඩු කළා දා. ආගන්න. ඒගොල්ලන්ට පස්සේ තමයි තේරෙන්න ගත්තේ ඉස්සර ඒගොල්ලෝ අහගන්න ඉස්සර පුතේ ඒගොල්ලෝ මේ ආර්ද්‍රතාවයට වඩා මේක වැඩි නිසා මේ වෙලාවේ වහිනවයි කිව්වා. මේ වෙලාවේ හෙට වහිනවා කිව්වා.
පස්සේ ගොල්ලන්ට තේරුණා අවුරුදු ගානක දත්ත පරීක්ෂා කරද්දී අපි නිර්පේක්ෂ ආර්ථතාවයෙන් කියන දේ වැරදි මේකට බලපානවා නිර්පේක්ෂ ආර්ථතාවයට අමතරව පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය සන්තුෂ්ත කරන්න තව කොච්චරක් ඕනද කියන කාරණාව. ඒ කියන්නේ පරිසරයේ පවතින සන්තුෂ්ත ජල වාෂ්ප ඝනත්වය නිර්පේක්ෂ ආර්ථතාවය නැත්තම් පරිසරයේ දැනට පවතින වාෂ්ප ඝනත්වය ඉඳන් කොච්චර අපගමනයක් තියෙනවද කියන එක ගැන ඒගොල්ලෝ අවධානය යොමු කළා. පස්සේ තමයි ඒගොල්ලන්ට මේක මීටර උනේ. ඒගොල්ලෝ හිතුවාට මීට වඩා මේ වෙලාවේ වහිනා වාෂ්ප ඝනත්වයේ වැඩි හින්දා නිර්පේක්ෂ ආර්ථතාවය වැඩි හින්දා කියලා. ඇත්තටම මේ පරිසරයේ සන්තුෂ්ත වාෂ්ප ඝනත්වයේ ඝන මීටර ග්‍රෑම් 30යි. මේ පරිසරයේ ඝන මීටර ග්‍රෑම් 80යි. එතකොට මේකේ තව 5යි ඕනේ මේ පරිසර උෂ්ණත්වයේ ජල වාෂ්ප සන්තුෂ්ත කරන්න. මේකේ තව 40ක් ඕනේ මේ පරිසර තත්ත්වයට ජල වාෂ්ප සන්තුෂ්ත කරන්න. ඒ අනුව නිර්පේක්ෂ ආර්ද්‍රතාවයට අමතරව ඒගොල්ලෝ හඳුන්වා දුන්න නව භෞතික පදයක් සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. Relative humidity. Relative humidity කියන්නේ පවතින වාෂ්ප ඝනත්වයට සන්තුෂ්ත වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතය 100න් වැඩි කළාම එන උත්තරේ. පවතින වාෂ්ප ඝනත්වයට ඒ උෂ්ණත්වයේ කලාපය සන්තුෂ්ත වුනහම වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතය කිය. මේ තියෙන්නේ හරි පවතින වාෂ්ප ඝනත්වය සන්තුෂ්ත වාෂ්ප ඝනත්වයෙන් බෙදලා ප්‍රතිශතමය වශයෙන් ගත්තාම මේගොල්ලෝ එක සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා ගත්තා. හරි මේ බලන්න මම මේ පෙන්නන්නේ අවස්ථා දෙකේ සාපේක්ෂ ආර්ද්‍රතාව දෙක. සෙල්සියස් 30 පරිසරයේ දැන්ට පවතින වාෂ්ප ඝනත්වය 40යි සන්තුෂ්ත ගන්න 80ක් වුණා. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 150යි. අන්න එතකොටයි මේගොල්ලන්ට මේගොල්ලන්ගේ වැරද්ද තේරුනේ. ඒගොල්ලන්ට පස්සේ මීටර් උනේ මුලින් කාලේ ඒගොල්ලෝ හිතුවාට නිර්පේක්ෂ ආර්ද්‍රතාවය පරිසරයේ වාෂ්ප ඝනත්වය මත පදනම් කරගෙන නිර්පේක්ෂ ආර්ද්‍රතාවය පදනම් කරගෙන නිර්පේක්ෂ ආර්ද්‍රතාවය වැඩි නම් වහිනවා කිව්වට ඒක මත නෙමේ වලාකුළු හැදෙනක තීරණය වෙන්නේ. මේ වෙලාවේ කලාපය සන්තුෂ්ත කරන්න ඕන වාෂ්ප ඝනත්වය සහ පවතින වාෂ්ප ඝනත්වය අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තහම සාපේක්ෂ ආර්ද්‍රතාවය තමයි මේකට බලපාන්නේ. එනිසා මේ වෙලාවට වඩා මේ වෙලාවේ වහින්න තියෙන සම්භාවිතාවය අඩුයි කියලා ඒගොල්ලන් පස්සේ මීටර වුණා. ඒ අනුව ඔවුන් කාලගුණ අනාවැකි කියන්නේ එච්චරකල් පාවිච්චි කරපු නිර්පේක්ෂ ආර්ද්‍රතාවය වෙනුවට සාපේක්ෂ ආර්ද්‍රතාවය පාවිච්චි කරන්න පටන් ගත්තා. සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ සුළඟේ වේගය පාවිච්චි කරන්න ගත්ත ඉහළ අවකාශය. ඒ හරහා වඩා නිවැරදිව කාලගුණ අනාවැකි කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් වුණා. අද වෙද්දී නම් පුතේ කාලගුණ අනාවැකි 90%ක් විතර හරියනවනේ. ඇයි ඒ? දැන් කාලගුණ අනාවැකි කියන්නේ කොහමද? චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණයෙන් වලාකුළු වල හැසිරීම බලලා වලාකුළු වල මොමන්ට් එක බලලා තමයි හරියටම ඒ වලාකුළු කොයි ප්‍රදේශයේ දෙකට එකතු වෙන්නේ, වර්ෂාවක් ඇති වෙන්නේ කොයි වෙලාවේද, කොයි කලාපවලද කියලා අද වෙද්දී හරියටම ලබා දීම් කරනවා කාලගුණ අනාවැකි. හරි. ඒ අනුව ඔන්නඔහොම තමයි පුතේ පරිසරයේ ආර්ද්‍රතාවය මයින්න ක්‍රම හැදුනේ. අද වෙද්දි පරිසරයේ ආර්ද්‍රතාවය මයින්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් නිර්පේක්ෂ ආර්ද්‍රතාවය අනික සාපේක්ෂ ආර්ද්‍රතාවය. පුතාලා කියන්නේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකේදද? මොකේදද පුතේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ? පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වයට. මෙන්න මේකට. මොකද සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ? මොකද සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ? පරිසරයේ මේ මොහොතේ පවතින වාෂ්ප ඝනත්වයට ඒ උෂ්ණත්වයේ පරිසරය සන්තුෂ්ත කිරීමට අවශ්‍ය වාෂ්ප ඝනත්වය දරන්නා වූ අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම අපි ඒකට කියනවා මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. හරි. ලියමු. මාතෘකාව ආර්ද්‍රතා මිතිය. ඔව් ලියන මාතෘකාව ආර්ද්‍රතා මිතිය.
ලියන්න. මේ දක්වා අප විසින් අධ්‍යයනය කරන ලද්දේ මේ දක්වා අප විසින් අධ්‍යයනය කරන ලද්දේ කිසියම් කලාපයක කිසියම් කලාපයක සිරකර ඇති වාෂ්පයක හැසිරීමයි. 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 එහෙත් අපට ඉතා වැදගත් වනුයේ එහෙත් අපට ඉතා වැදගත් වනුයේ ඒත් අපට ඉතා වැදගත් වනුයේ අපාවට පවතින පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණයයි. අපාවට පවතින පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණයයි. අපට ඉතා වැදගත් වනුයේ අපාවට පවතින පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණයයි. අපාවට පරිසරයේ පවතින ජලවාෂ ප්‍රමාණය 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 කාලගුණ තත්ත්ව තීරණය කරන බැවින් කාලගුණ තත්ත්ව තීරණය කරන බැවින් කාලගුණ තත්ත්ව තීරණය කරන බැවින් පරිසරයේ ආර්ද්‍රතාවය මැනීම ඉතාම වැදගත් වේ. 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 ලියන්න අනුමාත්‍රකාව නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. පරිසරයේ පවතින ජලවාෂ්ප ඝනත්වය පරිසරයේ පවතින ජලවාෂ්ප ඝනත්වය
පරිසරයේ පවතින ජල වාෂ්ප ඝනත්වය පරිසරයේ පවතින ජල වාෂ්ප ඝනත්වය නැතහොත් පරිසරයේ ඒකක පරිමාවක අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය නැතහොත් පරිසරයේ ඒකක පරිමාවක අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය නැතහොත් පරිසරයේ ඒකක පරිමාවක අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි වරහණ තුල යන පොතේ AH කියලා හරි වරහන තුල පුතේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි කියද්දී නිර්පේක්ෂ ආර්ද්‍රතාවය කියන දේ කැපිටල් H කියලා ලියන්න. හරි. PV සමාන nRT දාලා වාෂ්ප ඝනත්වය හොයන විදිහ ලියන්න බලන්න. PV සමාන nRT දාලා වාෂ්ප ඝනත්වය හොයන විදිහ ලියන්න. ඔය තමයි පරිසරයේ ජල වාෂ්ප ඝනත්වය හොයාගන්න විදිහ. මේ තමයි පරිසරයේ ජල වාෂ්ප ඝනත්වය හොයාගන්න විදිහ. හරි ලියන්න පරිසරය තුළ වෙන් කරගත් පරිමාවකට පරිසරය තුළ වෙන් කරගත් පරිමාවකට පරිසරය තුළ වෙන් කරගත් පරිමාවකට ඉහත සමීකරණයේ යෙදීම තුළින් ඉහත සමීකරණයේ යෙදීම තුළින් පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරගත හැකිය පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරගත හැකිය. පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරගත හැකිය. වෙන් කර ගැනීම තුළින් පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරගත හැකිය. පරිසරයේ නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කළ හැකිය. හරි අලුත් රුලකල යන්න අලුත් රුලකල යන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය අලුත් රුලකල යන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න කාලගුණ අනාවැකි පිළිබඳව තීරණ ගැනීමේදී කාලගුණ අනාවැකි පිළිබඳව තීරණ ගැනීමේදී නිර්පේක්ෂාර්ථතාවය පදනම් කරගනිමින් ගත් තීරණ නිර්පේක්ෂාර්ථතාවය පදනම් කරගනිමින් ගත් තීරණ
නිර්පේක්ෂාර්ථතාවය පදනම් කරගනිමින් ගත් තීරණ ඊතරම් නිවැරදි නොවන බව ඊතරම් නිවැරදි නොවන බව කාලය සමග පෙනී ගිය අතර ඊතරම් නිවැරදි නොවන බව කාලය සමග පෙනී ගිය අතර කාලය සමග පෙනී ගිය අතර කාලය සමග පෙනී ගිය අතර වර්ෂාව ඇතිවීම වැනි සාධක සඳහා බලපෑම් එල්ල කරනු ලබන්නේ වර්ෂාව ඇතිවීම වැනි සාධක සඳහා බලපෑම් එල්ල කරනු ලබන්නේ වර්ෂාව ඇතිවීම වැනි සාධක සඳහා බලපෑම් එල්ල කරනු ලබන්නේ වර්ෂාව ඇතිවීම වැනි සාධක සඳහා බලපෑම් එල්ල කරනු ලබන්නේ පවතින වාෂ්ප ඝනත්වය පවතින වාෂ්ප ඝනත්වය පවතින වාෂ්ප ඝනත්වය පරිසරය සන්තෘප්ත කරවීමට තව කොපමණ ප්‍රමාණයකින් පවතින වාෂ්ප ඝනත්වය පරිසරය සන්තෘප්ත කිරීමට තව කොපමණ ප්‍රමාණයකින් වැඩි විය යුතුද යන්න මතයි පරිසරය සන්තෘප්ත කිරීමට තව කොපමණ ප්‍රමාණයකින් වැඩි විය යුතුද යන්න මතයි වැඩි විය යුතු පරිසරය සන්තෘප්ත කිරීමට තව කොපමණ ප්‍රමාණයකින් වැඩි විය යුතුද යන්න මතයි වැඩි විය යුතුද යන්න මතයි ඒ අනුව මේ පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා සාපේක්ෂාර්ධතාවය අර්ථ දක්වන ලදී. සාපේක්ෂාර්ධතාවය අර්ථ දක්වන ලදී. සාපේක්ෂාර්ධතාවය අර්ථ දක්වන ලදී. හරි. අලුත් රූල කියන්නේ සාපේක්ෂාර්ධතාවය සමානයි. අලුත් රූල කියන්නේ සාපේක්ෂාර්ධතාවය සමානයි. ලවේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය බෙදන්න අදාළ උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය වැඩි කිරීම 100 අදාළ උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය වැඩි කිරීම 100 අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ බෙදන්න අදාළ උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ වැඩි කිරීම 100 අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ බෙදන්න අදාළ උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ වැඩි කිරීම 100 හරි. ලියන්න RH සමානයි රෝ බෙදීම රෝ S වැඩි කිරීම 100. සංකේතාත්මකව ලියන්න. RH සමානයි රෝ බෙදීම රෝ S වැඩි කිරීම 100. පැහැදිලි? තේරුණාද? දැන් පුතේ ඔයගොල්ලෝ ඊට යටින් මෙන්න මේ අවස්ථා දෙක ලියා ගන්න. මේ අවස්ථා දෙක ලියන්නකෝ. ඔය සෙල්සියස් 20යි 30යි අවස්ථා දෙක හරියට වෙන් කරලා ලියන්න.
හරි. මේ අවස්ථා දෙක පුතේ පෙන්වන්න. සාපේක්ෂ ආර්ථතාවය කියන්නේ මොකක්ද කියන එක. ඔගොල්ලෝ ඕන තරම් දැකලා ඇති විශේෂයෙන් ක්‍රිකට් තරඟ වගේ ඒවා පටන් ගන්න කලින් වෙදර් රිපෝට් එකක් දානවනේ. දැන් අපේ ලංකාව වගේ රටවල වෙදර් රිපෝට් එකට මේ සාපේක්ෂ ආර්ථතාවය කියන එක එච්චර වැදගත් නොවුණාට පුතේ ගොඩක් වෙලාවට සමකයෙන් ඈත එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලදී ඉතාම වැදගත් සාපේක්ෂ ආර්ථතාවය ඒක දිහා බලලා තමයි අර විචාරකයෝ කියන්නේ අදහවසට වහිනවද නැද්ද කියලා. හරි, ඔවුන් තුල තියෙන අත්දැකීම් වලින් තමයි ඒගොල්ලෝ ඒක කියන්නේ. එතකොට පරිසරයේ ආර්ථතාවය වැඩි නම් වලාකුළු නිර්මාණය වෙන තියෙන චාන්ස් එක වැඩි. ඒ ඇයි කියන එක මම පස්සේ කියලා දෙන්නම්. පරිසරයේ ආර්ථතාවය වැඩි නම් පුතේ පරිසරයේ සාපේක්ෂ ආර්ථතාවය වැඩි නම් වලාකුළු හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි. මේ වලාකුළු කියන යා මේ අපියවට හැදෙන්නේ නැහැ. ඒවා වාතයේ ඉහළට ගමන් කරද්දී අඩු පීඩන කලාප වලට ඇතුල් වුණාම එකවරම සිසිල් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. අපි ආ තාපගත විද්‍යාවේදී කතා කරමු. ලියන්න. ඉහත අවස්ථා දෙක සැසඳීමේදී සෙනිකට අංශක 20ට වඩා 30ේදී සෙනිකට අංශක 20ට වඩා 30ේදී නිරපේක්ෂාර්ථතාවයේ වැඩිවුවත් වර්ෂාව ඇතිවීමේ වැඩි සම්භාවිතාවයක් පවතින්නේ හරි, දැන් කට්ටිය මෙහෙ බලන්න. පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක අපිට ඕනනම් මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. මේ බලන්නකො. දැන් ඔබ දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ බලාගන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පුතා ඔය පිටිපස්ස ඇරලා කියවන දරුවා ඒ ඇහුනේ නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පවතින වාෂ්ප ඝනත්වයට ඒ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය දරන අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තහම. හැබැයි නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නැතහොත් පරිසරයේ වාෂ්ප ඝනත්වය සමානයි P capital M බෙදීම RT. P capital M බෙදීම RT සමානයි. ඒ අනුව මේකේ වාෂ්ප ඝනත්වයේ අනුලෝමව සමානුපාතිකයි වාෂ්ප පීඩනයට. වාෂ්ප ඝනත්වයේ අනුලෝමව සමානුපාතිකයි වාෂ්ප පීඩනයට. පේනවනේ, මොකද යම්කිසි කලාපයක මෞලික ස්කන්ධයේ ජල වාෂ්පල නියතයක්, සාරවත්‍ර වායු නියතයේ නියතයක්, සලකන උෂ්ණත්වයේ නියතයක්. ද වාෂ්ප ඝනත්වයේ අනුලෝමව සමානුපාතිකයි පීඩනයට. ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාවය අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය වාෂ්ප ඝනත්වයේ අනුලෝම සමානුපාතිකින්ද පීඩනයට. එහෙනම් සංතෘප්ත වාෂ්ප ඝනත්වයේද අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ ඒ වෙලාවේ සංතෘප්ත වාෂ්ප පීඩනයට. අපි ගිය සද්ධි දෙකේ හෙව්වා අසන්තෘප්ත වාෂ්ප පීඩන සංතෘප්ත වාෂ්ප පීඩන හෙව්වා.
එතකොට පරිසරයේ තියෙන ජල වාෂ්ප ඝනත්වය පීඩනයට අනුලෝමව සමානුපාතික නම් පවතින පරිසරයේ වාෂ්ප ඝනත්වයට සංතෘප්ත වාෂ්ප ඝනත්වය දරන අනුපාතය අපිට ලියන්න පුළුවන් P බෙදීම PS කියලා. ඒ අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න පුළුවන් පවතින වාෂ්ප පීඩනය බෙදීම සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100 කියලා. සාපේක්ෂ ආර්ද්‍රතාවය ඔය විදිහට වාෂ්ප පීඩනය ඇසුරෙන්ද ලියන්න පුළුවන්. ලියන්න මාතෘකාව සාපේක්ෂ ආර්ද්‍රතාවය වාෂ්ප පීඩනය ඇසුරෙන් ලියා දැක්වීම. 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 හරි. මේක පෙන්වන්න ඕම. මේක ඔහොම පෙන්වන්න. ටිකක් කල්පනාවෙන් ඉන්න. පුතේ අර අපි කලින් කතා කළේ අසන්තෘප්ත හා සන්තෘප්ත වාෂ්පල හැසිරීම උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව වෙනස් කරද්දී පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස් කරද්දී ඒ විදිහටම දැන් ආයිසරයක් කතා කරන්න වෙනවා. උෂ්ණත්වයේ නියතව තියාගෙන යම් කලාපයක පරිමාව වෙනස් කරද්දී නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ කියන එක. පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස් කරද්දී නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ කියලා ඒ විදිහටම කතා කරන්න වෙනවා. හරි. ඒ විදිහටම කතා කරන්න වෙනවා. හරි. ලියන මාතෘකාව බාහිර සාධක සමග මාතෘකාලයන් බාහිර සාධක සමග නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචලනය බාහිර සාධක සමග නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචලනය බාහිර සාධක සමග නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචලනය. හරි. බාහිර සාධක සමග නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචලනය බලාගන්න. මම මුලින්ම යනවා උෂ්ණත්වයේ නියතව තියෙන කලාපයක පරිමාව වෙනස් කරද්දි මොකද වෙන්නේ? එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි මේ නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ධැක්කුවේ පරිසරයට නේද? ඔව්, පරිසරයෙන් යම් පොත් ප්‍රදේශයක් වෙන් කරගෙන තමයි මේ විචලනයන් කරන්නේ. පරිසරයේ යම් ප්‍රදේශයක් වෙන් කරගෙනයි මේ විචලනයන් කරන්නේ. ලියන අංක එක උෂ්ණත්වයේ නියතව තබා උෂ්ණත්වයේ නියතව තබා උෂ්ණත්වයේ නියතව තබා කිසියම් කලාපයක උෂ්ණත්වයේ නියතව තබා කිසියම් කලාපයක පරිමාව විචලනය කිරීම
උෂ්ණත්වය නියතව තබා කිසියම් කලාපයක පරිමාව විචලනය කිරීම. උෂ්ණත්වය නියතව තබා කිසියම් කලාපයක පරිමාව විචලනය කිරීම. බෝඩ් එක දිහා බලන්න. පුතේ මේ තියෙන්නේ වෙන් කරගත්ත කලාපයක් පරිසරයේ තිබිලා මේ තියෙන්නේ පරිසරයේ තිබිලා වෙන් කරගත්ත ඝන මීටර 5ක කලාපයක්. ඔබේ අධ්‍යයනයේ පහසු වෙන්නයි මම මේක ඝන මීටර 5ක් ගත්තේ. හරි. උෂ්ණත්වය සෙල්සියස් 27යි. 27දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 40යි. 27 ගැන උෂ්ණත්වයේදී පරිසරයක් සංතෘප්ත වෙන්න තියෙන ඕන වාෂ්ප ඝනත්වය ඝන මීටර ග්‍රෑම් 40යි. 27 ගැන උෂ්ණත්වයේදී පරිසරයක් සංතෘප්ත වෙන්න තියෙන ඕන වාෂ්ප ඝනත්වය ඝන මීටර ග්‍රෑම් 40යි. මේ කලාපේ මම උෂ්ණත්වය නියතව තියාගෙන දැන් පරිමාව අඩු කරන් යනවා. මේ වෙද්දී මේ කලාපයේ පවතින වාෂ්ප ස්කන්ධය මේ වෙද්දී මේ කලාපයේ තියෙන වාෂ්ප ස්කන්ධයේ ග්‍රෑම් 120යි. මේ ඝන මීටර 5 ඇතුළේ තියෙන ජල වාෂ්ප කොටස වෙන් කරලා ගත්තොත් ස්කන්ධයේ ග්‍රෑම් 120. එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි කොහොමද සර් ඒ වගේ වෙන් කරගන්නේ? වායු අතරින් ජල වාෂ්ප වෙන් කරගන්නේ කොහොමද? පුතේ වට සියුම් උපක්‍රම තියෙනවා. ජම්බෝ පීනට් පැකට්, ඒ කියන්නේ ජම්බෝ පීනට් කාලා තියෙනවනේ ඔයගොල්ලෝ. හරි. හරි. ජම්බෝ පීනට් පැකට් එකක් විවෘත කරද්දිම ඒ එළියට එන වාත කඳ පිළිබඳව අවබෝධයක් ලැබිලා තියෙනවද? විවෘත කරද්දිම සීතල වාත කඳක් එළියට එනවා වගේ. ඊළඟට ඕක ඇතුලේ තියෙනවා පොඩි පැකට් එකක්. හරි. ඒක තියෙන්නේ හලාගෙන කඳ නෙමෙයි. හරි. හරිද? ඒක තියෙන්නේ හලාගෙන කඳ නෙමෙයි. මොකක්ද? අයිස් නෙමෙයි. හරි. පුතා මෙච්චර කල් හිතාගෙන ඒක ඇතුළේ තියෙන අයිස් කියලාද? හරි. මං ඒත් බැලුවා මේ උගන්වන්නේ මතක නැත්තේ ඇයි කියලා. හරි. බලා ගන්නකො. ඕක ඇතුළේ තියෙන්නේ සිලිකා ජෙල්. හරි. පුතේ පරිසරයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගන්න හැකියාවක් තියෙන දේවල් තමයි ලුණු, සිලිකා ජෙල්, කොපර් සල්ෆේට් වගේ දේවල් වලට පුළුවන් ජල වාෂ්ප ආකර්ෂණය කරගෙන අවශෝෂණය කරගන්න. එතකොට ආහාර ද්‍රව්‍යයක් කල්පවත්වා ගැනීම සඳහා අපි ඒ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරන තැන්වල ඒක ඇතුළට දානවා සිලිකා ජෙල් පැකට් එකක්. ඒ නිසා තමයි ඒක ඇතුළේ අර ජල වාෂ්ප සම්පූර්ණයෙන් උරා ගන්නවා. ඒ උරා ගන්නින් තමයි ජම්බෝ පීනට් පැකට් එකක් කල්පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට යම්කිසි අවකාශයක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ගැන මිම්මක් ගන්න ඕන නම් ඔබට කරන් තියෙන සරලම දේ තමයි සිලිකා ජෙල් පැකට් එකක් හෝ කොපර් සල්ෆේට් ටිකක් අරගෙන ඉස්සෙල්ලා හොඳ සියුම් තරාදියකින් ස්කන්ධේ මයිනෝ. ඊට පස්සේ අර ජල වාෂ්ප උරා ගන්න ඕන කලාපෙට ඒක ඇතුල් කරලා වහලා තියෙනවා සතියක් විතර. ඊට පස්සේ නැවත අර සාම්පල් එක අරන් ස්කන්ධේ මයිනෝ. උදේට පැහැදිලිව ඔබට පේනවා ස්කන්ධ වැඩිවීම. ඒකට හේතු සාධකේ අර කලාපයේ තිබ ජල වාෂ්පය අර සාම්පල් එකෙන් උරා ගැනීම. හරි. සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර සාම්පල් එකක් දැම්මොත් මුළුමනින්ම ජල වාෂ්පය අවශෝෂණය කරගන්නවා. හරි. ඒ අනුව ඔබට පුළුවන් යම් අවකාශයක තියෙන ජල වාෂ්ප ප්‍රමාණයමයි. මම මේ ගන්නේ ඝන මීටර 5ක් තුල ග්‍රෑම් 120ක් තියෙන අවස්ථාවක් ජල වාෂ්ප. මේ වගුවකට යන්න හදන්නේ ඔබට පැහැදිලි කරන්න. අපි මේ කතා කරන්නේ මොන අවස්ථාවද පුතේ? මේ කතා කරන්නේ මොන අවස්ථාව ගැනද? උෂ්ණත්වය නියතව තියාගෙන පරිමාව වෙනස් කරද්දී කාගේ විචලනයන්ද මේ කතා කරන්නේ? උෂ්ණත්වය නියතව තියාගෙන පරිමාව වෙනස් කරද්දී කාගේ විචලනයන්ද? කාගේද? අසන්තෘප්ත සන්තෘප්ත වාෂ්පද? නෑ නෑ. කවුරුද?
නිරපේක්ෂ ආර්ධතාවය සහ සාපේක්ෂ ආර්ධතාව විචලනය ගැන. ඔළුවට ගියාද? අපි මේ කතා කරන්න යන්නේ මොන අවස්ථාවද? ඈනුම යවන එක නවත්තලා කියන්න බල. කියන්න පුතේ. මොකද කතා කරන්න යන්නේ මේ? උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව වෙනස් කරද්දී කාගේ කාගේ විචලනයන්ද? නිරපේක්ෂ සහ සාපේක්ෂ ආර්ථතාවය. හරි. දැනට මේ තියෙන්නේ පරිමාව. දැන් පරිමාව ඝන මීටර් 5යි. මේ තියෙන්නේ දැනට පවතින වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් 120යි. මේ තියෙන්නේ දැන් තියෙන වාෂ්ප ඝනත්වය 125 බෙදන්න 24යි. ඝන මීටරයට ග්‍රෑම්. හරි. එහෙනම් දැන් නිරපේක්ෂ ආර්ධතාවය කීයද? ආ කියන්න බලන්න. දැන් නිරපේක්ෂ ආර්ධතාවය කීයද? මේ කලාපේ ජල වාෂ්ප ඝනත්වයෙන් නිරපේක්ෂ ආර්ධතාවය කීයද? අමුතු දෙයක් නැහැ පුතේ 24යි. ඇයි මේ කලාපේ තියෙන ජල වාෂ්ප ඝනත්වය 24යි? හරි. එහෙනම් මේ කලාපේ සාපේක්ෂ ආර්ධතාවය කීයද? රිලේටිව් හියුමිඩිටි කියන එක. කොහොමද හොයන්නේ? ආ 24 බෙදන්න ඕනේ කීයෙන්ද? 24 බෙදන්න ඕනේ කීයෙන්ද? මේ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය කීයද දන්නේ? මේ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය කීයද? 40යි. කීයද එන්නේ? කීයද එන්නේ 100ට? 100ට 60යිනේ. මේ උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය 40 නම් 100ට 60යි එන්නේ සාපේක්ෂ ආර්ධතාවය. හරි. ඔන්න මම දැන් පරිමාව දැන් මට ඔයගොල්ලන්ගේ උදව් ඕනේ මේ වැඩේ ගොඩ දාගන්න. මොකද ඔයගොල්ලෝ මේක ඔලුවට ගන්න ඕනේ. ඝන මීටර 4ට අඩු කළා. ආ දැන් මට කියන්න බලන්න. වාෂ්ප ස්කන්ධයේ ග්‍රෑම් 120ම තියෙයිද? හිතනවා 120 ඇති කියලා. එහෙනම් දැන් වාෂ්ප ඝනත්වය කීයද? කියන්න කියන්න. 120 4ෙන් බෙදන්න, පරිමාවෙන් බෙදන්න කීයද එන්නේ? කියන්න. මේ හලෝ මේක අහගන්නවා. බයිල ගහන්න නැතුව කිය දෙන්නේ 30යි. කීයද දැන් නිරපේක්ෂ ආර්ධතාවය? කීයද පුතේ දැන් නිරපේක්ෂ ආර්ධතාවය? ආ ඝන මීටරයට ග්‍රෑම් 30යි. සාපේක්ෂ ආර්ධතාවය කීයද දන්නේ නේ? කියන්නකෝ හිතෙන් හැදුවාගෙන. කීයද? 75යි. ආ ඒ කියන්නේ උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව අඩු කරද්දී නිරපේක්ෂ ආර්ථතාවය මක් වෙලාද? උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව අඩු කරන්නේ නිරපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා සාපේක්ෂ ආර්ථතාවය. මේ හලෝ මොනවද ලියන්නේ ඔය? සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා දෙන්නම. ආ දෙන්නම වැඩි වෙලා. කාවද නියතව තියාගත්තේ? ආ උෂ්ණත්වය වෙනස් කරන්නේ කාවද? අර බහුතරයක් හොඳට අහන් ඉන්න වෙලාවේ මොංගල් කෙලින්න එපා. එතකොට පේනවා. දැන් කීයද වාෂ්ප ඝනත්වය? දැන් කීයද? 123 බෙදන්න 40යි. නිරපේක්ෂ ආර්ධතාවය කීයද දන්නේ නැහැ නේ? ආ සාපේක්ෂ ආර්ධතාවය 100ට 100යි. ආ සංතෘප්ත වෙලා. එහෙනම් සංතෘප්ත වුණාම තමයි සාපේක්ෂ ආර්ථතාවය කියන එක වැඩි වෙලා 100ට 100ක් වෙන්නේ. සංතෘප්ත වුණාම තමයි සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා 100ට 100කට එන්නේ. ඊළඟට මේක ඝන මීටර 2කට අඩු කරන්න 120යි. එහෙනම් වාෂ්ප ඝනත්වය කීයද? ඇයිනේ 60යි. මේ උෂ්ණත්වය 60ක් තියාගන්න පුළුවන්ද? මේ උෂ්ණත්වය 60කට ඉන්න පුළුවන්ද ජල වාෂ්ප ඝන මීටරයක? බෑ. කීයද ඉන්න පුළුවන්? එහෙනම් ඝන මීටර 2 කොච්චරක් ඉන්න පුළුවන්ද? කීයක් ඉන්න පුළුවන්ද? 80යි ග්‍රෑම්. එහෙනම් දැන් නිරපේක්ෂ ආර්ධතාවය කීයද? 60ද 40ද? මේ කලාපයේ වාෂ්ප ඝනත්වය කීයද දැන්? කීයද? 40යි. සාපේක්ෂ ආර්ථතාවය කීයද?
කියද සංතෘප්ත වුණොත් 100%. ආයි වෙනසක් නැහැ. ඝන මීටරයට අඩු කරනවා. 80ක් තියාගන්න පුළුවන්ද? 80 තිබ්බොත් ඝන මීටරය 80යි. 80ක් හිටිය හැකිද? බෑ. ඉන්න පුළුවන් 40යි. එහෙනම් ඝන මීටරය තුළ ඉන්න පුළුවන් ග්‍රෑම් 40යි. දැන් নিরপেক্ষ ආර්ථතාවය කීයද? කලින් වගේමයි ඝන මීටර ග්‍රෑම් 40යි. සාපේක්ෂ ආර්ථතාවය? ඒ කියන්නේ කවද නියතව තියාගත්තේ? කවද නියතව තියාගත්තේ? උෂ්ණත්වයේ නියතව තියාගෙන කවද වෙනස් කළේ? පරිමාව. එහෙනම් අසන්තෘප්ත කලාපයේ පරිමාව වෙනස් කරයි යද්දී ආ සන්තෘප්ත වෙනවා. ඒක දන්නවා කලිනු. එවිට নিরপেক্ষාර්ථයයට මොකද උනේ? নিরপেক্ষාර්ථයයට මොකද උනේ? වැඩි වුණාම කියන්න එපා වැඩි වෙලා නියත වුණා. සාපේක්ෂාර්ථයයට මොකද උනේ? වැඩි වෙලා නියත වුණා. එතකොට මේ සිද්ධිය ප්‍රස්තාර වලට ගත්තොත් මෙන්න මෙහෙමයි. මේ සිද්ධිය ප්‍රස්තාර වලට ගත්තොත් මේ මෙහෙමයි. පරිමාව අඩු කරගෙන ගියේ. පරිමාව අඩු කරගෙන ගියේ. පරිමාව අඩු කරගෙන ගියේ. මේ බලන්න මේ මේ හරියේ පරිමාව වැඩි අසන්තෘප්තයි. මේ හරියේ පරිමාව අඩුයි සන්තෘප්තයි. මොකද වුනේ? පරිමාව අඩු කරගෙන මෙහෙට යද්දි নিরপেক্ষ ආර්ථතාවය වැඩි වෙලා නියත වුණා 40ට ආවා. සාපේක්ෂ ආර්ථතාවයත් වැඩි වෙලා නියත වුණා. දෙන්නම හරි හොඳයි. එක වගේම තමයි විචලනය වෙන්නේ. මේ පරිමාවත් එක්කනේ. හරි, ඉස්සෙල්ලා ඔය ටික ලියන් හෙමු. හරි, දැන් මේක ලියන්න ගන්න. හරි, මෙතන ඉඳලා නිශ්ශබ්ද ලියන්න. ඉස්සලම රූපසරණ ඇඳලා වගෝ ලියන්න. රූපසරණ ඇඳලා වගෝ ලියන්න.
වගෝලියල් නවත්තන්න. වගෝලියල් නවත්තන්න ප්‍රස්ථාරට යන්න එපා. ලියන්න. ප්‍රස්ථාරට යන්න එපා ගෝවා කියලා ඒක ඇන්දර ඉතින් කපන්න එපා. හරි. හසි වගෝලියුවද හරියට? වගෝලියන්නේ නැතුව ප්‍රස්ථාරෙන්ද? හරි. ලියන්න. මේ අනුව පෙනී යන්නේ මේ අනුව පෙනී යන්නේ මේ අනුව පෙනී යන්නේ උෂ්ණත්වයේ නියතව තබා උෂ්ණත්වයේ නියතව තබා පරිමා විචලනය කිරීමේදී උෂ්ණත්වයේ නියතව තබා පරිමා විචලනය කිරීමේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවයත් වැඩි වී නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වී නියතවන බවත් නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වී නියතවන බවත් සාපේක්ෂාර්ධතාවයේද වැඩි වී නියතවන බවත්ය. 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 හරි දැන් අහගන්න මේ ඇන්දේ පරිමාවත් එක්කනේ මෙහෙම පරිමාව අඩු කරන් යද්දී අහගන්න මේ ඇන්දේ පුතේ පරිමාවත් එක්කනේ මෙහෙම පරිමාව අඩු කරන් යද්දී කාලයත් එක්ක ඇන්දොත් ප්‍රස්ථාරෙන්නේ කොහොමද මේ මෙහෙම මේ කාලයත් එක්ක ඇන්දොත් මෙන්න මෙහෙමයි එන්නේ. කාලය ගත වෙන්නේ අර පැත්තටනේ. කාලය ගත වෙන්නේ මේ අතට. කාලයත් එක්ක ඇන්දොත් මේ හරියයි අසන්තෘප්ත. කාලයනේ පරිමාවනේ අඩු කර යන්නේ. මේ හරියයි සන්තෘප්ත. කාලයත් එක්ක ඇන්දොත් නිර්පේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා නියත වෙනවා. සාපේක්ෂ ආර්ථතාවයත් වැඩි වෙලා නියත වෙනවා. මේකෙදි ඔබෙන් මේ වක්‍රය මෙහෙමද අනිත් පැත්තටද කියන එක බලාපොරොත්තු වෙන්නේ නැත. මේ වක්‍රය ඔය අතට දෙන්නේ අනිත් පැත්තටද කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ උෂ්ණත්වයේ නියතව තියාගෙන කලාපයක පරිමාව අඩු කර යද්දී නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ථය වැඩි වී නියතවන බව. නිරපේක්ෂ ආර්ථය වැඩි වෙලා උපරිමයට එනවා. සාපේක්ෂ ආර්ථය වැඩි වෙලා 100% බවට පත් වෙනවා. ඔක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. මේක ඇඳගත් ප්‍රස්ථාර හතර මදින් ප්‍රස්ථාර හතර මදින්න හරි
ඔය කතා කළේ උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව වෙනස් කරත්. හරි. ලියන්න ඊළඟ මාතෘකාව. පරිමාව නියතව තබා. පරිමාව නියතව තබා. උෂ්ණත්වය විචලනය කිරීම පරිමාව නියතව තබා උෂ්ණත්වය විචලනය කිරීම පරිමාව නියතව තබා උෂ්ණත්වය විචලනය කිරීම හරි බොඩික දිහා බලන්න හරි හරි ඉන්ටර්වල්යක් අරන් එන්නකො මොකද එක දිගට මාතෘකාව කතා කරා හරි ඉන්ටර්වල්යක් අරන් එන්න ආගන්ද බලාගන්ඩ නිශ්ශබ්දන දැන් උෂ්ණත්වය නියතව තියාගෙන පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස්කාදී මොකද වෙන්නේ බලාගන්න මේ තියෙන්නේ ගණමීටර් පහක පරිමාව මේ අහගන්න දැන් ඉතින් නලියන්න නැතුව අහගන්න මේ තියෙන්නේ ගණමීටර් පහක පරිමාව
මේකේ වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් 120ක් තියෙනවා. මේ ඒ කියන්නේ මේ වෙලාවේ වාෂ්ප ඝනත්වයේ ඝන මීටරයට ග්‍රෑම් 24යි. මේ තියෙන්නේ විවිධ උෂ්ණත්ව මේ කලාපයේ තියාගන්න. මේ තියෙන්නේ විවිධ උෂ්ණත්ව මේ කලාපයේ තියාගන්න. මේ තියෙන්නේ ඒ ඒ උෂ්ණත්වවලදී කලාපය සංතෘප්ත කිරීමට තියෙන්න ඕන ජල වාෂ්ප ඝනත්වය. උදාහරණයක් පරිසර උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 30 නම් කලාපය සංතෘප්ත කරන්න තියෙන්න ඕන වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 50යි. පරිසර උෂ්ණත්වයේ 28ක් වෙද්දී පරිසර උෂ්ණත්වයේ 28ක් වෙද්දී සංතෘප්ත කරන්න තියෙන ඕන වාෂ්ප ඝනත්වය 45යි. 26ක් විතර වෙද්දී සංතෘප්ත කරන්න ඕන තියෙන ඕන ප්‍රමාණය 36යි. මේක 44ක් වගේ ගන්න 36යි. 24ක් විතර වෙද්දී සංතෘප්ත කරන්න ඕන ප්‍රමාණය 30යි. 22ක් විතර වෙද්දී සංතෘප්ත ගන්න තියෙන්න ඕන 24ක් ඝන මීටරයට ග්‍රෑම්. 20ක් විතර වෙද්දී සංතෘප්ත ගන්න තියෙන්න ඕන 15ක්. 18ක් විතර වෙද්දී සංතෘප්ත ගන්න තියෙන්න ඕන 10ක්. ඔය තමයි විවිධ උෂ්ණත්ව වලදී ඒ ඒ පරිසරයන් සංතෘප්ත ගන්න තියෙන්න ඕන ජල වාෂ්ප ඝනත්වය. මේ තියෙන දැන් තියෙන ස්කන්ධය ග්‍රෑම් 120යි. මේ තියෙන දැන් තියෙන වාෂ්ප ඝනත්වය 24යි. එහෙනම් දැන් මේ තියෙන දැන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කීයද දැන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය? කීයද? 24යි. ඝන මීටරයට ග්‍රෑම් 24යි. මේ තියෙන දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවය 24 බෙදන්න කියෙන්ද මේ උෂ්ණත්වයේදී උපරිමය 50යි, වැඩි කරන්න 100යි. කියෙදෙන්නේ 48යි. 48යි කියලා එන්නේ. හරි. 48යි. ඊළඟට උෂ්ණත්වය කලාපයේ 28 ගේනවා. උපරිම 44ක් තියාගත්තේ ග්‍රෑම් 120ක් තියෙනවා. ඝන මීටරයක ග්‍රෑම් 24ක් තියෙනවා. 24 කියන්නේ තාම අසන්තෘප්තයි. නිර්පේක්ෂ ආර්ද්‍රතාවය 24යි. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ 24 බෙදන්න මේ උෂ්ණත්වයේ සන්තෘප්තගේ 44යි, වැඩි කරන්න 100යි. සියයට 54.5යි. සියයට 54.5යි. ඊළඟට 26 උෂ්ණත්වයට ආවම ග්‍රෑම් 120ක් තියෙනවා. ග්‍රෑම් 120 පහෙන් බෙදුවොත් 24යි. නිර්පේක්ෂ ආර්ද්‍රතාවය 24යි. 24ක් තියාගන්න පුළුවන්. මොකද 36ක් දක්වා තියාගන්න පුළුවන්. 36ක් දක්වා මේ වෙද්දි තියාගන්න පුළුවන් උපරිමය. සාපේක්ෂ ආර්ද්‍රතාවය 66.6යි. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. මට කියන්නේ පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය අඩු කරයිද මොකද වෙන්නේ? පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය අඩු කරයිද සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. නිර්පේක්ෂ ආර්ද්‍රතාවය නියතයක්. පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය අඩු කරයිද නිරපේක්ෂාර්ථාවේ නියතයක්, සාපේක්ෂාර්ථාවේ වැඩි වෙනවා. ආයි කියමු බලන්න. කවද අපි නියතව තියාගත්තේ දැන්? කවද නියතව තියාගත්තේ? පරිමාව. වෙනස් කරන්නේ කවද? උෂ්ණත්වය අපි අඩු කරගෙන යනවා. පරිමාව නියතව තියන් උෂ්ණත්වය අඩු කරා යද්දී නිරපේක්ෂාර්ථාවේ මොකද වෙන්නේ?
නියතයක් සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය 24ට ගේනවා. ඝන මීටරට ග්‍රෑම් 30ක් තියාගත්ත හැකි. බලමු. තාම තියෙන 24යි. 30ක් තියාගන්න පුළුවන්. එහෙනම් නිර්පේක්ෂ ආර්ථතාවය තාම 24යි. 30ක් තියාගන්න පුළුවන්. 180 දක්වා සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා තියෙනවා. පරිසර උෂ්ණත්වය 22ට ගේනවා. කලාපයේ උෂ්ණත්වය 22ට ගේනවා. තියාගන්න පුළුවන් උපරිම 24යි. දැන් මේ 24 තියෙනවා. දැන් මේ 24 තියෙනවා කියන්නේ මේ කලාපේ මක් වෙලා. පරිමාණීයතව තියන් උෂ්ණත්වය අඩු කරලා දැන් මේ කලාපේ මක් වෙලා යන්තමින් සම්පූර්ණයි. සාපේක්ෂ ආර්ථතාවය කීයද? සාපේක්ෂ ආර්ථතාවය කීයද? 100ට 100යි. සාපේක්ෂ ආර්ථතාවය 100ට 100යි. උෂ්ණත්වය 20ට ගේනවා. තියාගන්න පුළුවන් කීයද? මේ 24 තියාගත්ත හැද ඝන මීටරයකට. මේ ග්‍රෑම් 120 තියාගත්ත හැකිද? කීයද තියාගන්න පුළුවන්? 15යි. එහෙනම් ඝන මීටර 5 කීයද තියෙන්නේ? 75යි. ඊටු ටික මක් වෙනවද? චල බිඳු ලෙස අයින් වෙනවා. එහෙනම් දැන් නිර්පේක්ෂ ආර්ථතාවය කීයද? කලාපයේ වාෂ්ප ඝනත්වය කීයද දැන්? 15යි. සාපේක්ෂ ආර්ථතාවය කීයද? දැන් සාපේක්ෂ ආර්ථතාවය කීයද? තියෙනවා ඝන මීටර ග්‍රෑම් 15ක් මේ උෂ්ණත්වයේ සම්පූර්ණතාවයත් ඒකමයි කීයද 100%යි උෂ්ණත්වය 18 ගේනවා තියාගන්න පුළුවන් 10යි ඝන මීටරයට ග්‍රෑම් 5යි ඝන මීටර 5 ග්‍රෑම් 5යි කීයද නිර්පේක්ෂ ආර්ථතාවය සාපේක්ෂ ආර්ථතාවය ඇති කොමස් තත්ත්වේ උෂ්ණත්වය නියතව තියාගෙන සෝරි පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය අඩු කරයි යද්දී අසන්තෘප්ත විට නිර්පේක්ෂ ආර්ථතාවයේ නියතයක් සන්තෘප්ත වුණාට පස්සේ නිර්පේක්ෂ ආර්ථතාවය අඩු වෙනවා සාපේක්ෂ ආර්ථතාවය අසන්තෘප්ත විට වැඩි වෙලා සන්තෘප්ත වුණාට පස්සේ නියත වෙනවා දැන් දෙන්නම එක වගේද යන්නේ කලින් වගේද කලින් වගේද පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස් කරද්දී නිර්පේක්ෂ ආර්ථතාවය සාපේක්ෂ ආර්ථතාවය කලින් වගේද මොකද කියන්නේ නෑ නිරපේක්ෂ ආර්ථතාවයේ නියතව තිබිලා අඩු වෙනවා සාපේක්ෂ ආර්ථතාවයේ වැඩි වෙලා නියත වෙනවා දෙන්න දෙපැත්තට යන්නේ නිරපේක්ෂ ආර්ථතාවයේ නියතව තිබිලා අඩු වෙනවා සාපේක්ෂ ආර්ථතාවයේ වැඩි වෙලා නියත වෙනවා ඒ කියන්නේ මෙන්න මේ වගේ බලා ගන්න මේ නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක නිර්පේක්ෂ ආර්ථතාවය නිර්පේක්ෂ උෂ්ණත්වයත් එක්ක සාපේක්ෂ ආර්ථතාවය මේ තියෙන්නේ අසන්තෘප්ත කලාපය. ඇයි උෂ්ණත්වය වැඩි විට අසන්තෘප්තයි? මේ තියෙන්නේ සන්තෘප්ත කලාපය. ආගන්න අසන්තෘප්ත විට නිර්පේක්ෂ ආර්ථතාවයේ නියතයක් සන්තෘප්ත වුණාට පස්සේ ඒක එන්න අඩු වෙන්න ගන්නවා මෙහෙම අඩු වෙනවා එන්න හරි එන්න අඩු වෙනවා අසන්තෘප්ත විට සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා අසන්තෘප්ත විට සාපේක්ෂ ආර්ථතාවය වැඩි වෙලා නියත වෙනවා සන්තෘප්ත වුණාට පස්සේ මේක 100ට 100ක්. ඔන්න පරිමාව නියතව තියලා උෂ්ණත්වය වෙනස් කරද්දි වෙන දේ. හරි. අදාගම. හරි මෙහෙට ගන්න. මේ පැත්තේ. මේක පෙන්වන්න. මේක පෙන්වන්න. හරි. ඉස්සලා මේක ලියා ගන්න.
හරියට කල්පනාවෙන් වගෝ ලියන්න. Vagul ivar basali yanda. Vagul ivar basali yanda. Clear. Meyanu peni yanne. Meyanu peni yanne. Harimav niyato taba. Harimav niyato taba.
උෂ්ණත්වය අඩු කරගෙන යන විටදී පරිමාව නියතව තබා උෂ්ණත්වය අඩු කරගෙන යන විටදී අසන්තෘප්ත කලාපය සන්තෘප්ත වන බවත් ඒක ඔයගොල්ලෝ දන්නවනේ අසන්තෘප්ත කලාපය සන්තෘප්ත වන බවත් එවිට නිර්පේක්ෂාර්ථතාවයේ නියතව පැවත අඩුවන බවත් එවිට නිර්පේක්ෂාර්ථතාවයේ නියතව පැවත අඩුවන බවත් නිර්පේක්ෂාර්ථතාවයේ නියතව පැවත අඩුවන බවත් සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වී නියත වන බවත් පෙනී යයි. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වී නියත වන බවත්ය. හරි මේ තියෙන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන එක මේ දෙක අතරින් ඔය තියෙන උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන එක උෂ්ණත්වය අඩු කරයි යද්දී කාලයත් එක්ක ප්‍රස්තාරගත කරමු හරි උෂ්ණත්වය අඩු කරයි යද්දී කාලයත් එක්ක සිදුවන විචලනයත් අපි ප්‍රස්තාරගත කරමු පුතේ ඕගොල්ලන්ට හිතෙන විදිහට සාමාන්‍ය පරිසරය කියන්නේ මේ දෙකෙන් මොකද්ද? ඔගලන් හිතන විදිහට සාමාන්‍ය පරිසරය කියන්නේ මේ දෙකෙන් මොකද්ද? ඒ කියන්නේ සාමාන්‍ය මේ අපියවට පරිසරය කියන්නේ පරිමාව සාමාන්‍ය අපියවට පරිසරය කියන්නේ උෂ්ණත්වයේ නියත විට පරිමාව වෙනස් වෙන කලාපයක්ද නැත්නම් පරිමාව නියත විට උෂ්ණත්වය වෙනස් වෙන කලාපයක්ද? ඒක අපියවට කලාපේ උෂ්ණත්වයේ නියතේට පරිමාව වෙනස් වෙන කලාපයකද අපි ජීවත් වෙන්නේ නැත්නම් පරිමාව ආසන්නව නියතේට උෂ්ණත්වය වෙනස් වෙන කලාපයක. අපි ඉන්නේ පරිමාව ආසන්නව නියත විට උෂ්ණත්වය වෙනස් වෙන අවකාශයක දල වශයෙන්. හරි? එදා අවට පරිසරයේ වඩා කිට්ටු මේකට. අවට පරිසරයේ වඩා කිට්ටු මේකට. හරි. ඊළඟට බලන්න කාලයත් එක්ක ප්‍රස්තාරය මේ. මේ කාලයත් එක්ක බලාගන්න මේ මෙහෙමයි වෙන්නේ මේ කාලය ගත්තොත් මේ පැත්තේ අසන්තෘප්තයි මේ සන්තෘප්තයි නිර්පේක්ෂාර්ථතාවය නියතව තිබිලා අඩු වෙන්න ගන්නවා සාපේක්ෂාර්ථතාවය වැඩි වෙලා නියත වෙනවා. හරි. අඳින්න එකක්. විචලනයයි ඔළුවේ තියෙන්න ඕන. ප්‍රස්ථාර හැඩේ අවුලක් නැහැ. වක්‍රයේ පැත්ත ප්‍රශ්නයක් නැහැ. විචලනයයි ඔළුවේ තියෙන්න ඕන. නැවත මතක් කරන්නේ ලබන සිකුරාදා 1:30ට පන්තිය තියෙනවා. සෙනසුරාදා පන්තිය මම ලබන සතියේ හවස කරනවත් මේකේ ගණන් ඉතුරු වෙයි හදන්න සහ ප්‍රධාන මාතෘකාව තාපගති විද්‍යාව පුතේ තාපගති විද්‍යා පාඩම අවසන් වුණාම තාපේ පාඩම ඉවරයි ආරම්භ කරන්න තියෙන ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර හරි පටන් ගන්න තියෙන ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර මේක අඳගන්න හරි ලියන්න ලියන්න
ඉහත අප විසින් සලකන ලද්දේ සංවෘත අවකාශයන්ය. 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 නමුත් අපාවට පරිසරය නමුත් අපාවට පරිසරය එවැනි සීමාවක් නොමැති ප්‍රදේශයක් වේ. නමුත් අපාවට පරිසරය එවැනි සීමාවක් නොමැති ප්‍රදේශයක් වේ. නමුත් අපාවට පරිසරය එවැනි සීමාවක් නොමැති ප්‍රදේශයක් වේ. එවැනි සීමාවක් නොමැති ප්‍රදේශයක් වේ. ඉහත අප විසින් අධ්‍යයනය කළ අවස්ථා දෙක සංසන්දනය කිරීමේදී ඉහත අප විසින් අධ්‍යයනය කළ අවස්ථා දෙක සංසන්දනය කිරීමේදී අපාවට පරිසරය හරි කරන්ටය ගේල්ලාවේ පොඩ බලාගන්න. හරි ආගන්න පුතේ දැන් ඇහෙනවාන ලියන්න. අපාවට පරිසරය සැලකීමේදී අපාවට පරිසරය උෂ්ණත්වය නියතව සරි අපාවට පරිසරය ආසන්නව අපාවට පරිසරය ආසන්නව පරිමාව නියතව තබා පරිමාව නියතව තබා උෂ්ණත්වයේ විචලනය වන කලාපයකට අනුරූප වේ. පරිමාව නියතව තබා උෂ්ණත්වයේ විචලනය වන කලාපයකට අනුරූප වේ. පරිමාව නියතව තබා උෂ්ණත්වයේ විචලනය වන කලාපයකට අනුරූප වේ. පරිමාව නියතව තබා උෂ්ණත්වයේ විචලනය වන කලාපයකට අනුරූප වේ. දැන් අහගන්න. පුතේ සාමාන්‍යයෙන් දැන් අපි අවට පරිසරය ගත්තොත් අපි දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ විදිහට වෙන් කළොත් නිකන් ආසන්න පරිමාව නියත යන්නේ දැන් ඔගොල්ලෝ ඉන්නේ මේ පන්ති කාමරේ ආසන්න පරිමාව නියත කලාපයක්. ආසන්න පරිමාව නියත උෂ්ණත්වයේ වෙනස් වෙන කලාපයකට මේ අපි අවට පරිසරය නිකන් අනුරූපතාවයක් පෙන්වන්න පුළුවන්. ඔබට මේ පරිසරයේ තියෙන ජල වාෂ්ප හැසිරීම පිළිබඳව පාඩමක් වශයෙන් මේ සාමාන්‍ය ජීවිතයේ ඔබට තියෙන අත්දැකීම මොකක්ද? මේ මොහොතේ ඔබට මේ පන්ති කාමරේ නෙමෙයි මං කියන්නේ අවට පරිසරයේ එළියට ගිහිල්ලා බැලුවාම දැන් ඉන්ටර්වල් එකට ගිහිල්ලා නෑ ආවේ. එළියේ පරිසරයේ ඕගොල්ලෝ අවකාශයේ ජල වාෂ්ප දැක්කද? නෑනේ.
ඕගොල්ලෝ මේ දවල් කාලේ වටපිට බැලුවට අවකාශයේ ජල වාෂ්ප පේන්නේ නැහැ. හැබැයි තව ටිකකින් රෑ වුණාට පස්සේ පාන්දර වෙද්දී හරි පාන්දර දෙක තුන වෙද්දී ඕගොල්ලෝ එලිමහන දිහා බැලුවොත් ඕගොල්ලන්ට පරිසරයේ ජල වාෂ්ප දකින්න ලැබෙනවා. ඔගලට තැන් තැන් වල පින්න දක්න ලැබෙනවා. උදේ වෙද්දිත් ගොඩක් දවස් වලට පින්න තියෙනවා. හැබැයි ආයි හත අට වෙද්දි මොකද වෙන්නේ? ඒ පින්න පේන්න තියෙනවද? නෑ, පින්න නැතුව යනවා. මොකද්ද මේ වෙන්නේ? මේ වෙන්නේ පුතේ දවල් කාලේ සූර්යා සූර්ය තාපයේ ප්‍රතිඵලයක් ලෙස පරිසර උෂ්ණත්වයේ වැඩි අගයක් ගන්නවා. දවල් කාලයේ සූර්යතාපයේ ප්‍රතිඵලයක් ලෙස පරිසර උෂ්ණත්වයේ වැඩි අගයක් ගන්නවා. ඒ විට පරිසරයේ ජල වාෂ්පෙන් අසන්තෘප්තයි. හැබැයි රාත්‍රී කාලයේදී පාන්දර වෙද්දී පරිසර උෂ්ණත්වය අඩු වෙලා ගිහිල්ලා පරිසරය අර සන්තෘප්ත තත්වයෙන් පල්ලෙහාට යන තත්වයට සීතල වෙනවා. දැන් මේ අවකාශය වුණත් උෂ්ණත්වය අඩු කරගෙන යද්දී දැන් මේ අවකාශය වුණත් උෂ්ණත්වය අඩු කරයි යද්දී අසන්තෘප්තව තිබිලා 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 මක් වුණාද එක්තරා තැනකින් පස්සේ? එක්තරා තැනකින් පස්සේ මක් වුණාද? සන්තෘප්තත්වේ ළඟාව. එක්තරා තැනකින් පස්සේ සන්තෘප්තත්වේ ළඟා වුණා. ඔය වගේ පුතේ පරිසර උෂ්ණත්වයත් පාන්දර වෙද්දී අඩු වේගන යද්දී පරිසරය සන්තෘප්ත වෙනවා. සාපේක්ෂාර්ථතාවයේ 100%ක් වෙනවා. මේ මොහොතේ සාපේක්ෂාර්ථය 100%ක් නෙමෙයි. සාපේක්ෂාර්ථය 60ක් 70ක් වගේ මේ වෙලාව. හැබැයි රාත්‍රියත් එක්ක සාපේක්ෂාර්ථය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා පාන්දර වෙදී සාපේක්ෂාර්ථය 100%කට එනවා. ඊට පස්සේ ආයි හෙට උදේ ඉර පැවුවට පස්සේ ආයි සාපේක්ෂාර්ථය උදේ 7-8 වෙදී නැවත 100ෙන් 100ට වඩා අඩු වගේකට එනවා. ওই වෙලාව තුන නිරපේක්ෂාර්ථයත් ওই විදිහටම තමයි වෙනස් වෙන්නේ. එහෙනම් අපිට පරිසරයේ හැසිරීම ගත්තොත් පරිසරය තුල පවා පුතේ දෛනිකව රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩු වෙද්දී පරිසරයේ ජල වාෂ්පෙන් සන්තෘප්ත වෙනවා. දවල් කාලයේ පරිසරයේ ජල වාෂ්පෙන් අසන්තෘප්තව තියෙනවා. හරි. ඒ අනුව අපිට ඕනනම් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දෙහි මේ සිද්ධියට පරිසරය කියන්නේ ආසන්නව පරිමාවනීය උෂ්ණත්වය වෙනස් වෙන කලාපයක්. පරිසරය කියන්නේ ආසන්නව පරිමාවනියත උෂ්ණත්වය වෙනස් වෙන කලාපය. මේ තියෙන්නේ දෛනිකව ඔය ක්‍රියාවලිය සිදුවන විදිහ. මේ තියෙන්නේ දෛනික උෂ්ණත්වය වෙනස් වෙන විදිහ. අපි ගත්තොත් උදේ 9 ඉඳලා හරි උදේ 9 ඉඳලා රාත්‍රී 9 නැත්තම් දවල් 12 රාත්‍රී 9 මධ්‍යම රාත්‍රී 12 පාන්දර 2 විතර උදෑසන 6:30 වගේ ආයි 9 උදේ 9 කාලයත් එක්ක පරිසර උෂ්ණත්ව විචලනයත් එක්ක කොහොමද පරිසරයේ සාපේක්ෂ නිරපේක්ෂ ආර්ථතාව වෙනස් වෙන්නේ? මේ බලන්න කොහොමද පරිසරයේ සාපේක්ෂ නිරපේක්ෂ ආර්ථතාවයන් වෙනස් වෙන්නේ? මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ විචලනයක් පෙන්වන්නේ. හරි. පරිසරයේ සාමාන්‍යයෙන් උදේ 9ට විතර තියෙන පරිසර උෂ්ණත්වය 12 විතර වෙද්දි වැඩි වෙලා 2 විතර වෙද්දි උපරිමයට එනවානේ. 2 වගේ වෙද්දි උපරිමයට. 1 2 වෙද්දි උපරිමයට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා පාන්දර වෙද්දි ගොඩක් සීතල වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ
උදේ 9ට විතර තියෙන උෂ්ණත්වය වැඩි වේගෙන ගිහිල්ලා 12 විතර වෙද්දි හරි 12න් පස්සේ 2 වගේ වෙද්දි උපරිමයට ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් අඩු වේගෙන ගිහිල්ලා පාන්දර 2 විතර වෙද්දි ගොඩක් අඩු වෙනවා පාන්දර 2 විතරේදී ගොඩක් අඩු වෙලා ඔහම තිබිලා සමහරවිට 2න් පස්සේ තව අඩු වෙනවා උෂ්ණත්වය කියලා නැවත උදෑසන ටික ටික උෂ්ණත්වය වැඩි වෙලා නැවත එයා ස්වභාවික අර මුල් තත්ත්වයට එනවා මෙන්න මේ වගේ තමයි දෛනික උෂ්ණත්ව විචලනය අපි આવට පරිසරයේ මේ කලාපේ හරි මේ අපි આવට පරිසරයේ සාමාන්‍යයෙන් දෛනික උෂ්ණත්ව විචලනය හරි මෙහෙම උෂ්ණත්වය වෙනස් වේගන යද්දි පුතේ මේ පරිසරයේ ජල වාෂ්පයෙන් යන්තමින් සංතෘප්ත උෂ්ණත්වයක් තියෙනවා ඒ වෙලාවට තමයි පරිසරය අපිට අර පින්න පේන්නේ පින්න ඒ කියන්නේ පරිසරය තුළ ජල බිඳු පේන්නේ වේලාවට කිසියම් පරිසරයක උෂ්ණත්වය අඩු කරගෙන යද්දි කිසියම් පරිසරයක මේ වගේ කලාපයක් කියන මේ වගේ පරිසර කලාපයක උෂ්ණත්වය අඩු කරයි යද්දි මේ විදිහට එක එක උෂ්ණත්වයේ කලාපය සංතෘප්ත වීමට තියෙන ඕන වාෂ්ප ඝනත්වය පවතින වාෂ්ප ඝනත්වයට වඩා අඩු නිසා අසන්තෘප්තව තියෙනවා හැබැයි උෂ්ණත්වය අඩු කරයි යද්දි එක්තරා වේලාවකදී හරියටම ආරම්භයේ අසන්තෘප්තව තිබ්බ කලාපය සංතෘප්ත කරන්න ප්‍රමාණවත් වන උෂ්ණත්වයක් උදා වෙනවා. අන්නේ උෂ්ණත්වයට කියන තුෂාරාංකය කියලා. ආරම්භයේ අසන්තෘප්තව පවතින පරිසරයේ උෂ්ණත්වය අඩු කරයි යද්දි සංතෘප්ත කරන්න ප්‍රමාණවත් වන උෂ්ණත්වයට එනවා. ඒකට අපි කියනවා තුෂාරාංකය කියලා. තුෂාර අංකය. හරි. හරි. මේ පරිසරයේ තුෂාරාංකය 22යි කියන්නකො 30 තිබ්බ අසන්තෘප්ත පරිසරයේ උෂ්ණත්වය අඩු කරයි යද්දි 22දී සන්තෘප්ත වෙනවා හරි යන්තමින් සන්තෘප්ත වෙන උෂ්ණත්වයට කියනවා තුෂාරාංකය කියලා එතනින් පල්ලෙහාට උෂ්ණත්වය වඩනොත් දිගටම සාපේක්ෂාර්ථතාවයේ 100%යි දැන් මේ තියෙන්නේ මේ පරිසරයේ තුෂාරාංකය මේ තියෙන්නේ මේ පරිසරයේ තුෂාරාංකය කියන උෂ්ණත්වය මේ උෂ්ණත්වයට පරිසර උෂ්ණත්වය රැම වෙන්න ඕනේ නැහැ දවල් ආවත් පරිසරයේ ජල වාෂ්ප හැදෙනවා පරිසරයේ ජල වාෂ්පෙන් සන්තෘප්ත වෙනවා මේ තියෙන ඔය ඩිව් පොයින්ට් එක කියන තුෂාරාංකය පරිසර උෂ්ණත්වයේ තුෂාරාංකයට උඩින් තියෙන තාක්කල් පරිසර උෂ්ණත්වයේ තුෂාරාංකයට උඩින් තියෙන තාක්කල් කිසිම අවුලක් නැහැ පරිසරයේ ජල වාෂ්පෙන් අසන්තෘප්තයි තියෙන ජල වාෂ්පයේ ප්‍රමාණවත් නැහැ සන්තෘප්ත කරන්න හැබැයි තුෂාරාංකයට ආවට පස්සේ තුෂාරාංකයට ආවට පස්සේ මෙන්න මේ විදිහට පරිසරය ජල වාෂ්පෙන් සංතෘප්ත වෙනවා සාපේක්ෂාර්ථතාවය නම් 100%ක් වෙනවා හරි සාපේක්ෂාර්ථතාවය නම් 100%ක් වෙනවා ඒ අනුව පරිසරයේ උෂ්ණත්වය අඩු කරගෙන යද්දී පරිසරයේ උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අඩු කරනවා නෙමෙයි පරිසරයේ උෂ්ණත්වය කාලයත් එක්ක වෙනස් වෙද්දී ස්වභාවිකව පරිසරය තුළ සාපේක්ෂ නිර්පේක්ෂ ආර්ථතා විචලනය මෙන්න මේ වගේ මේකෙන් තමයි ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින් නැති වෙන්නේ කොහොමද කියලා. පින් නැති වෙන්නේ පාන්දර පරිසර උෂ්ණත්වයේ අර පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය පරිසරයේ සංතෘප්ත කිරීමේ ප්‍රමාණවත් උෂ්ණත්වයේවත් තුෂාරාංකයෙන් පල්ලෙහාට ගියා. පින් නැති වෙන්නේ එතකොට. පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය පරිසරයේ සංතෘප්ත කිරීමේ ප්‍රමාණවත් උෂ්ණත්වයේ කියන තැනෙන් තමයි තුෂාරාංකය කියන්නේ එතනින් පල්ලෙහාට ගිය ගමන් පින් නැති වෙනවා. එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි. එතකොට සර් මීදුම ඒක වෙනම කතාවක්. මීදුම ඒක වෙනම සිද්ධියක් කියලා දෙන්නම්. ඒ අනුව අපි බැලුවොත් මේ වෙලාවේ සාපේක්ෂ ආර්ථතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. උෂ්ණත්වය වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ථතාවය පුතේ අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න සාපේක්ෂ ආර්ථතාවය අඩු වෙනවා. නැවත උෂ්ණත්වයේ වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ථතාවය වැඩි වේගන යනවා වැඩි වේගන ගිහිල්ලා හරියටම පාන්දර දෙකට විතර තුෂාරාංකයට ආපු ගාම සාපේක්ෂ ආර්ථතාවය 100%ක් වෙනවා තුෂාරාංකයෙන් පල්ලෙහාට පරිසර උෂ්ණත්වය අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ සාපේක්ෂ ආර්ථතාවය 100%යි කලින් වගේ තමයි සන්තෘප්තයි නැවත උදේ 7 වගේ වුණාට පස්සේ පින්න නැතුව යනවත් එක්කම සාපේක්ෂ ආර්ථතාවය අඩු වෙනවා නිරපේක්ෂ ආර්ථතාවයේ මීට වෙනස් මේ සලකන්නේ වහින් නැති දවසක්
වැස්සොත් පරිසර තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. මේ සැලකුවේ නිකන් සාමාන්‍ය දවසක්, අද වගේ දවසක්. හරි. එතකොට මේකෙදි දැන් කල්පනා කරන අද වැස්සද? ඔව් අද උදේ පොඩ්ඩක් වැස්සා. හරි. මේකෙදි නිර්පේක්ෂ ආර්ද්‍රතාවය ආගන්න නිර්පේක්ෂ ආර්ද්‍රතාවය මේ පරිසරයේ දල වශයෙන් නියතය. දවල් උෂ්ණත්වයේ වැඩි වුණාට නිර්පේක්ෂ ආර්ද්‍රතාවයේ නියතය. දල වශයෙන් නිර්පේක්ෂ ආර්ද්‍රතාවය මධ්‍යම රාත්‍රී 2 විතර වෙනකන් නියතය. ඒතර ඔයගොල්ලෝ පරිසරයේ ජල වාෂ්ප එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක ඔක අඩු වෙනවා. අපි ආවට තියෙන පරිසරයේ ජල වාෂ්ප එකතු වෙන ඕන තරම් ක්‍රම තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසයෙන් එකතු වෙනවා. පස් වලින් එකතු වෙනවා. වාෂ්පීභවණයෙන් ඕනෑ තරම් අපේ පරිසරයේ ජල වාෂ්ප එකතු වෙන ක්‍රම තියෙනවා. ඒකම අපේ පරිසරයෙන් එකතු වෙන ජල වාෂ්පට කීට අනුරූප ශීඝ්‍රතාවයෙන් අයින් වෙනවා. වලාකුළු හැදි හැදි උඩට යනවා. එතකොට වෙන්නේ ඒ කලාපවල වලාකුළු හැදෙනවා අයින් වෙලා යනවා. දල වශයෙන් අපේ කලාපයේ ජල වාෂ්ප ඝනත්වය දවල් කාලයේ නියතයක්. ආසන්නව නියතයක්. දැන් අද වගේ දවසක දල වශයෙන් නියතයක්. හැබැයි අර සංතෘප්ත වුණාට පස්සේ තුෂාරංකයෙන් පල්ලෙහාට ගියාට පස්සේ කලාපයේ තියාගන්න පුළුවන් ජල වාෂ්ප ඝනත්වයේ උෂ්ණත්වයත් එක්ක කොහොම අඩු වෙනවද? උෂ්ණත්වයත් එක්ක අඩු වෙනවා. නැවත අසන්තෘප්ත වුණාට පස්සේ නියතව තියෙන පහුවදාට. ඔය නිර්පේක්ෂ ආර්ද්‍රතාවයේ හැටි. මොකෝ නිදිමතද? ඉගෙන ගත්තමද අද? ලියන්න. ලියන්න. මාතෘකාව තුෂාර අංකය ලියන්න. අසන්තෘප්ත පරිසරයක උෂ්ණත්වය අඩු කරගෙන යන විටදී එක්තරා අවස්ථාවක කලාපයේ ජල වාෂ්පයෙන් සංතෘප්ත වේ. කලාපයේ ජල වාෂ්පයෙන් යන්තමින් සංතෘප්ත වේ. කලාපයේ ජල වාෂ්පෙන් යන්තමින් සංතෘප්ත වේ. එම උෂ්ණත්වය පරිසරයේ තුෂාරාංකය ලෙස හඳුන්වයි.
පරිසර උෂ්ණත්වය තුෂාරාංකයට වඩා අඩු විටදී පරිසර උෂ්ණත්වය තුෂාරාංකයට වඩා අඩු විටදී අනිවාර්යයෙන්ම පරිසරයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වේ. අනිවාර්යයෙන්ම පරිසරයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වේ. අනිවාර්යෙන් පරිසරයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වේ. අනිවාර්යෙන් පරිසරයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වේ. ගොඩක් අහගන්න ඒක මෙන්න මෙහෙ විශේෂත්වයක් තියෙනවා මේ උෂ්ණත්වයේ අසන්තෘප්තව තිබ්බ වාෂ්ප ඝනත්වයක් තියෙනවනේ මේ මේ උෂ්ණත්වයේ අසන්තෘප්තව තිබ්බ ජල වාෂ්පයක් තියෙනවනේ පුතේ තුෂාරංකය කියන උෂ්ණත්වයේ ඒ පවතින වාෂ්ප ඝනත්වය සන්තෘප්ත වාෂ්ප ඝනත්වයට සමානයි ඒ කියන්නේ අපි දැන් 30 කියන පරිසරයේ ආරම්භයේ තිබ්බ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයක් තියෙනවනේ ඒ වාෂ්ප ඝනත්වය සමානයි තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට. ඒ කියන්නේ මෙයා සමානයි මෙයාට. හරි. ඔබ සලකන පරිසරයක තුෂාරාංකය කියන්නේ ඔබ සලකන පරිසරයේ ඒ මොහොතේ අසංතෘප්ත වාෂ්ප ඝනත්වය සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් උෂ්ණත්වය හේවත් ඒ තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය සමානයි ඔබේ මේ දැන් තියෙන පරිසරයේ අසංතෘප්ත වාෂ්ප ඝනත්වයට. ලියන්න රතු පෑනෙන් ලියන්න රතු පෑනෙන් කිසියම් උෂ්ණත්වයක රතු පෑනෙන් ලියන්න කිසියම් උෂ්ණත්වයක කිසියම් උෂ්ණත්වයක කිසියම් උෂ්ණත්වයක තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය කිසියම් උෂ්ණත්වයක තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය කිසියම් උෂ්ණත්වයක තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය ආරම්භක කාමර උෂ්ණත්වයේ ආරම්භක කාමර උෂ්ණත්වයේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයට සමාන වේ. ආරම්භක කාමර උෂ්ණත්වයේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයට සමාන වේ. ආරම්භක කාමර උෂ්ණත්වයේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයට සමාන වේ. හරි. මේ වගුව ලියා ගන්න. මේ වගුව අඳින්න. ඔය පෙන්නන වගුව අඳින්න ඔතන. මේ පෙන්නන වගුව අඳින්න.
හරි. හරි. ඔය තමයි අදාළ වාෂ්ප ඝනත්වය. ඒ අනුව අහගන්න අර සාපේක්ෂ ආර්ද්‍රතාවයට අපිට මෙහෙම එකක් ලියන්න පුළුවන්. සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි අපි කලින් ලිව්වේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ බෙදීම ඒ උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ වැඩි කිරීම 100 කියන එකනේ. ඕකනේ අපි ලිව්වේ. අපිට දැන් ඕනනම් ලියන්න පුළුවන් පවතින අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය කියන්නේ තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය. තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය. බෙදන්න සලකන උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය. මේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය තමයි තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්නේ එකයි. වැඩි කරන්න 100. මේකෙන් අපිට පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න හොයන්න. ඔය වෙනුවට මොනනම් වාෂ්ප පීඩනය දාලත් මෙහෙම ලියන්න පුළුවන්. තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය බෙදන්න කාමරුෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි කරන්න 100. ලියන්න යටින් මේ අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය පහත ආකාරයට තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය හා තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය සහ තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය සහ තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය ඇසුරේ ලියා දැක්විය හැකිය. තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය සහ තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය ඇසුරෙන් ලියා දැක්විය හැකිය. තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය ඇසුරින් ලියා දැක්විය හැකිය. හරි. මෙන්න මේ සමීකරණ දෙක ලියා ගන්න. මේක ලියලා මේ දෙක ලියන්න. තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය සමානයි දැන් මේ මොහොතේ තියෙන අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයට. අනිත් පැත්තට තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය සමානයි දැන් මේ මොහොතේ සන්තෘප්ත වාෂ්ප පීඩනයට. සෝරි, දැන් මේ මොහොතේ අසන්තෘප්ත වාෂ්ප පීඩනයට. හරි, මේක ලියන්න. මේ තියෙන්නේ සාමාන්‍ය සමීකරණය. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පවතින වාෂ්ප ඝනත්වයේ බෙදීම සලකන කාමර උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වයේ වැඩි කිරීම 100. පවතින අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය වෙනුවට නම් තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය ගන්න පුළුවන්. ඒ වගේම පවතින අසන්තෘප්ත වාෂ්ප පීඩනය වෙනුවට නම් තුෂාරංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය ගන්න පුළුවන්. අරගෙන ලියන්න පුළුවන්. හදාගන්න. හදාගන්න. හරි. හරි. දැන් මේක පොඩ්ඩක් පදනම් කරගෙන
පොඩි ගානක් හදලා බලමු අපි. මේක පදනම් කරගෙන ලියන්න. පහත දක්වා ඇත්තේ ලියන්න. පහත දක්වා ඇත්තේ විවිධ උෂ්ණත්වයන්හිදී පහත දක්වා ඇත්තේ විවිධ උෂ්ණත්වයන්හිදී පරිසරය සංතෘප්තව පැවතීමට අවශ්‍ය විවිධ උෂ්ණත්වයන්හිදී පරිසරය සංතෘප්තව පැවතීමට අවශ්‍ය විදුෂ්ණත්වයන්හිදී පරිසරය සංතෘප්තව පැවතීමට අවශ්‍ය වාෂ්ප ඝනත්වයන් වේ. වාෂ්ප ඝනත්වයන් වේ. සෙල්සියස් 30 පරිසරයේහි සෙල්සියස් 30 පරිසරයේහි තුෂාරාංකයේ සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් වේ. තුෂාරාංකයේ සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් වේ. හරි, මේ වගුව ලියාගන්න. මේ වගුව ලියාගන්න, මේ පැත්ත ඉඩ තියලා පොතේ ලියන්න. වගුව ලියාගන්න. හරි, ලියන්න. මේ පැත්තෙන් ලියන්න පුතේ, ඉඳ තියෙන රෝම ඉලක්කම් එක. සෙල්සියස් 30 පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. සෙල්සියස් 30 පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. සෙල්සියස් 30 පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. රෝම ඉලක්කම් දෙක. සෙල්සියස් 30 පරිසරයෙන් සෙල්සියස් 30 පරිසරයෙන් ඝනමීටර 5ක පරිමාවක් වෙන් කර. ඝනමීටර 5ක පරිමාවක් වෙන් කර. සෙල්සියස් 30 පරිසරයෙන් ඝනමීටර 5ක පරිමාවක් වෙන් කර. ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 දක්වා අඩු කළේ නම්. ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 දක්වා අඩු කළේ නම්. ඝනීභවනය වන ජලවාෂ්ප ස්කන්ධය ගණනය කරන්න.
ඝනීභවන වෙන ජල වාෂ්ප ස්කන්ධය ගණනය කරන්න. හරි හදන්න බලන්න. හදන්න. මේ කියන පරිසරයේ තුෂාරංකය 27යිලු. ඒ කියන්නේ 30 කියන පරිසරයේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය ප්‍රමාණවත් වෙනවා. උෂ්ණත්වය අඩු කරයි යද්දී 27 සන්තෘප්ත කරන්න. ඒ කියන්නේ සරලෝකියොත් 27 දැනට තියෙන 27 පරිසරයට ඕන කරන සන්තෘප්ත වාෂ්ප ඝනත්වය තමයි මේ මොහොත වෙද්දී අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්නේ. ඒ අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමානයි තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය බෙදන්න කාමර උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය වැඩි කරන්න 100 සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමානයි තුෂාර අංකයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය 42 කාමර උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වය 60 කියදෙන්නේ 100ට 70යි 70යි සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඔය තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 70යි. හරි. එහෙනම් මට ඊළඟට කියන්න මේ කියන පරිසරයේ වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 42යිනේ. එතකොට මේ ඝන මීටරයට ග්‍රෑම් 42න් මේකේ වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 42යිනේ. මේ 42න් මේ කලාපයේ තියෙනවා කොච්චර ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවද? මේ කලාපයේ මේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය 42 වැඩි කරන්න 5න් කොච්චර ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවද මේ කලාපේ? මේ කලාපේ කොච්චර ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවද? කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 210ක් තියෙනවා. ඔය 30දී පස්සේ මේ කලාපයේ උෂ්ණත්වය 25ට අඩු කරනවලු. 25 කියන්නේ තුෂාර අංකයට පල්ලෙහා තැනක්. 25 කියන්නේ තුෂාර අංකයට පල්ලෙහා තැනක්. 25ට අඩු කරපු ගාම මේ කලාපේ ඉන්න පුළුවන් වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 26යි. මෙච්චරයි දැන් ඉන්න පුළුවන්. එහෙනම් දැන් කොච්චරක් මේ අවකාශයේ ජල වාෂ්ප ලෙස තියෙනවද? මොකද 25 ඝන මීටරයක ඉන්න පුළුවන් ග්‍රෑම් 26යි. 25 ඝන මීටරයක ඉන්න පුළුවන් ග්‍රෑම් 26යි. දැන් කොච්චරක් මේ අවකාශයේ තියෙනවද? ග්‍රෑම් 130යි. එහෙනම් කොච්චරක් ඝනීභවනය වෙලාද? ග්‍රෑම් 210න් තියෙන්නේ 130 නම් කොච්චරක් ඝනීභවනය වෙලාද? ග්‍රෑම් 80. තේරුණා? ග්‍රෑම් 80ක් ඝනීභවනය වෙලා තියෙනවා. ග්‍රෑම් 80ක් ඝනීභවනය වෙලා තියෙනවා. හරි. ඉතින් පුතේ මේ පරිසර තුෂාරංකය කියන එක හරි වැදගත්. ඕක මේ රෑ පාන්දර වෙනකම් බලන් ඉන්න බෑ තුෂාරංකය හොයන්න. ඕන දැනක තුෂාරංකය ක්ෂණික හොයාගන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕන. මේ මොහොතේ මේ පරිසරයේ තුෂාරංකය හොයන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕන. මේ මොහොතේ අහගන්න මේ පරිසරයේ තුෂාරංකය හොයන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕන. මේ මොහොතේ මේ පරිසරයේ තුෂාරංකය හොයන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕන.
මොකක්ද අපිට මේකට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමය? මේ මොහොතේ මේ පරිසරයේ තුෂාරංකය හොයන්න අපිට ක්‍රමයක් ඕනේ. මොකක්ද අපිට මේකට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේදය? අපිට පුතේ ඉතාම සරලව මෙන්න මේ වගේ ක්‍රමයකට ගිය හැකි. ඔබට මේ මොහොතේ මේ පරිසරයේ තුෂාරංකය අවශ්‍ය නම් ඔබට කරන්න තියෙන මේ පරිසරයේ යම් තැනක උෂ්ණත්වය අඩු කරගෙන යන්න මේ පරිසරය. ඒ අඩු කරයි යද්දී ඒ කලාපය සන්තෘප්තත්වයේ ළඟා වෙනවත් එක ඔබට පෙනෙයි. ජල බිඳු හැදෙනවා. ජල බිඳු හැදෙනවා. මේ පරිසරයේ යම් තැනක උෂ්ණත්වය අඩු කරයි යන්න. අඩු කරයි යද්දී ඔබට පෙනෙයි. එක වෙලාවක මේ අවකාශයේ ජල බිඳු හැදෙනවා. ඒක ආරම්භ උෂ්ණත්වය තමයි තුෂාරංකය. ඒතර ඔගොල්ලෝ එහෙම වෙනවද? ඔව්. එහෙම වෙනවා කියලා ඔගොල්ලෝ පොඩි කාලේ ඉඳන් දන්නවා. පොඩි කාලේ කූල් බීම් එකක් බොන්න ගියාම ෆ්‍රිජ් එකෙන් මොන හරි එළියෙන් අරන් තිබ්බාම ෆ්‍රිජ් එකෙන් එළියෙන් අරන් තියෙන කූල් බීම් එකේ එළියේ බින්දු බින්දු තැම්පත් වෙන්න ගන්නවා. එතකොට අපි දෙමෝපියන්ගෙන් අහනවා මේ මොනවද? මොකද අපිට බයක් ඇති වෙනවා බීම් එකේ ලීක් එකක්ද? හරි, වතුර ටික එළියට, ඒක ඇතුළේ තියෙන බීම එළියට කාන්දු වීමක්ද දැන් සිද්ධ වෙන්නේ? එතකොට අපි මොකද කරන්නේ? දෙමාපියන්ගෙන් අහනවා, හරි බෝතලේ බිඳිලාද? එතකොට වැඩිහිටියයි මොකද කියන්නේ? නෑ. එතකොට අපි අහන ඒ මොනවද? ඒකේම තමා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලන්ගෙන් අපි ඇහුවාම මේ මොනවද? ඒකේම තමා. නම් උත්තරේ ළමයාට ප්‍රශ්නයක් වෙනවා මේ තැම්පත් වෙලා තියෙන බීමද? ඊට පස්සේ මොකද කරන්නේ? ඈ අන්නාරි අපි මෙහෙම ඒවා ටිකක් අරන් ලෙව කාලා බලනවා. හරි හරිද? ඇයි? ආ හරිද? ඇයි එහෙම? ඒක මැජික් වෙන පිරිමි ළමයි ඉන්නවද කවුරු හරි? හරි ආගන්න. අපි අර මේවා ටිකක් අරන් ඉවරලා ඒ එළියේ බැඳිලා තියෙන ද්‍රවය අරන් ඉවරලා ලෙව කාලා බලනවා. රහක් තියෙනවද? ඔව්, දූවිලි රහයි. අපිට තේරෙනවා මේ තියෙන බීම නෙමෙයි, යන්තම් ඇති. ඇයි? බෝතලේ ඇතුළේ තියෙනවා එළිය ලීක් වෙලා නැහැ. හරිද? අපිට තේරෙනවා මේ තියෙන බීම නෙමෙයි. එහෙනම් ඒ එදා තිබිලා තියෙන මොනවද? වතුර තමයි. ඒ කියන්නේ වතුර කියන්නේ මොනවද? ඒ තිබිලා තියෙන පරිසරයේ තිබ්බ ජල වාෂ්පය, තුෂාර තමයි ඒ තිබිලා තියෙන්නේ. අන්න ඒක තමයි. හරි. අපි දැන් පාවිච්චි කරන්නේ. හරි. හරිද? ඒ කවුද හැම වෙලේම අප්පටි කරන පුතා? හරි. ඕක පුතේ මේ පොඩි මොනවාරි දෙයක් කිව්වාම හරි මොනවාරි දෙයක් දැනෙච්ච එකන් ඔහොම අප්පටි ගන්න ගත්තොත් ඕක මාර ප්‍රශ්නයක් වෙනවා. හරි. නෑ ඉතින් ඒ පොල්ලත් එක යාළු වෙන කෙල්ල එහෙම වෙන පවුනේ. හරි. හරි ආගන්න. හරි. දැන් අප්පඩි ගාප එකා පෙන්නන්න එපා. කවුද? ආගන්න. ඔන්න ඔහමයි පරිසර තුෂාරංකය හොයන්නේ. ලියන්න. ලියන්න. පරිසරයේ තුෂාරංකය පරීක්ෂණාත්මකව සෙවීම. පරිසරයේ තුෂාරංකය පරීක්ෂණාත්මකව සෙවීම. පරිසරයේ තුෂාරංකය පරීක්ෂණාත්මකව සෙවීම. උදේ ලබන සතිය හවස පන්ති තියෙන 1:30ට. එතකොට පේපර් එක ලියන ළමයි උදේවරු ඇවිල්ලා ලියන්න මම මෙතන 24 පන්තිය තියෙන වෙලාවේ. හරි. පදා දෙන්න බැරි අයට කිව්වේ. පරිසරයේ තුෂාරංකයේ සෙවීම. ලියන්න. පරිසරයේ තුෂාරංකයේ සෙවීමට නම් පරිසරයේ තුෂාරංකයේ සෙවීමට නම් පරිසරයේ තුෂාරංකයේ සෙවීමට නම් පරිසරයේ කිසියම් ස්ථානයක ඇලීරක් කිසියම් ප්‍රදේශයක පරිසරයේ කිසියම් ස්ථානයක ඇලීරක් කිසියම් ප්‍රදේශයක උෂ්ණත්වය අඩු කළ යුතුය.
උෂ්ණත්වය අඩු කළ යුතුය. උෂ්ණත්වය අඩු කළ යුතුය. මේ සඳහා බාහිර පෘෂ්ඨය හොඳින් උපදැමූ කැලරිමීටරයකට තුනෙන් දෙකක් පමණ ජලය පුරවා බාහිර පෘෂ්ඨය හොඳින් උපදැමූ කැලරිමීටරයකට තුනෙන් දෙකක් පමණ ජලය පුරවා බාහිර පෘෂ්ඨය හොඳින් උපදැමූ කැලරිමීටරයකට තුනෙන් දෙකක් පමණ ජලය පුරවා ඒට අයිස් කැබැල්ලක් එක් කර ඒට අයිස් කැබැල්ලක් එක් කර ද්‍රවයේ උෂ්ණත්වය මනිමින් බාහිර පෘෂ්ඨය නිරීක්ෂණය කරනු ලබයි. ද්‍රවයේ උෂ්ණත්වය මනිමින් බාහිර පෘෂ්ඨය නිරීක්ෂණය කරනු ලබයි. මෙලෙස බාහිර පෘෂ්ඨය නිරීක්ෂණය කිරීමේදී 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 එක්තරා අවස්ථාවක කැලිමීටරය අවට පරිසරයේ සිසිල් වීමත් සමග බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වීම ආරම්භ වේ. බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වන මොහොතේම උෂ්ණත්වය සටහන් කරගන්න අතර බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වන මොහොතේම උෂ්ණත්වය සටහන් කරගන්න අතර බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වන මොහොතේම උෂ්ණත්වය සටහන් කරගන්න අතර බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වන මොහොතේම උෂ්ණත්වය සටහන් කරගන්න අතර ඉන්පසු අයිස් කැබැල් ඉවත් කර තුෂාර ඉවත් වෑම ඇරඹෙන මොහොතේ උෂ්ණත්වය සටහන් කරගනු ලබයි. ඒ කියන්නේ පුතේ අර වටේ පෘෂ්ඨයේ බැඳුණු ජල බිඳිති අයින් වෙන වෙලාව තුෂාර ඉවත් වෑම ඇරඹෙන මොහොතේ උෂ්ණත්වය සටහන් කරගනු ලබයි. මෙම උෂ්ණත්වයන්හි මධ්‍යකගෙන් තුෂාර අංකය ගණනය කරගනු ලබයි. අනුපතේ පරිසර තුෂාරාංකය හොයාගන්න විදිය මේක ඇඳලා දාන්න. ඕකේදී අපි කරන්නේ යම් පරිසරයක උෂ්ණත්වයේ පොඩි කලාපයක අඩු කරයි යද්දී ඒ කලාපයේ හැමම තිබිලි උෂ්ණත්වය අඩු වෙද්දී තුෂාර අංකයට ළඟා වීමත් එක්ක ජල බිඳුව හැදෙන ගන්න ඒක අර සිසිල් පෘෂ්ඨයේ තැන්පත් වෙනවා. ඒ වෙලාවෙම උෂ්ණත්වය සටහන් කරගෙන ඊට පස්සේ අයිස් කැටය අයින් කරා.
හරි පුතේ මේ බ්‍රහස්පතින්ද මං ඔයගොල්ලන්ට අර ප්‍රැක්ටිකල් ටික කරනවා තාපය ප්‍රැක්ටිකල් පොස්ට් එකක් දාලා ඇති තාපය ප්‍රැක්ටිකල් කරනවා හරි ටියුට් එකක් දීලා තියෙන්නේ ඒක ලියා ගන්න දේවල් තියෙනවා ඒකින්ද හරියට අහගන්න වෙයි හරි ඉන්නේ ප්‍රස්තාරයක් දෙන්න තියෙනවා ඔව් හරි ලියන්න දැන් මේක ඇන්දද අඳිනවා මේක අරයට ගෙදර ගිහිල්ලා අඳින්න වගේ මේක දැල්ගොටු මන්තයක් දැල්ගොටු මන්ත හරි ලියන්න සාමාන්‍ය පරිසර උෂ්ණත්වය දෛනික විචලනය වන විටදී සාමාන්‍ය පරිසර උෂ්ණත්වය දෛනික විචලනය වන විටදී පරිසර උෂ්ණත්වය දෛනික විචලනය වන විටදී නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයන් පහත පරිදි විචලනය වේ. නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයන් පහත පරිදි විචලනය වේ. නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතාවයන් පහත පරිදි විචලනය වේ. අඳින්න. තියරි නම් පාඩමේ සෑහෙන මට්ටමකට විවරයි. නමුත් තව අභ්‍යාස විසඳීම් ගොඩක් තියෙනවා කරන්න. හරි. මේක අඳින්න. ඒත් මම රාස්පෙන්ද හවස තාපගත විද්‍යාව තමයි උගන්වන්නේ මේකේ පොඩි කොටසක් කරලා. හරි. මොකද මට ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර යන කාලය තුළ ගොඩක් වෙලාව තියෙන හැමදාම දෛනිකව මේකේ විශේෂ තත්ත්ව තාපය කතා කරන්න. මොකද වෙන්දර මම ඒ කාලේ කතා කළේ ඇත්තටම ප්‍රැක්ටිකල්. ඒතකොට ප්‍රැක්ටිකල් ටික මේ පැත්තෙන් කෙරෙන හින්දා ඔන්ලයින් ක්ලාස් එක මම මේක යොදා ගන්නවා අතිරේක ගණන් කතා කරන්න. එක මේ බදාදා රිවිෂන් එකේ පටන් ගන්නවා දෝලන හා තරංග පාඩම ද්‍රව ස්ථිතිය සම්පූර්ණ ඉවර කළා යාන්ත්‍රිකය ඉවරයි හරි මේක අඳින්න පරිසර උෂ්ණත්වයත් එක්ක සාපේක්ෂ නිරපේක්ෂ ආර්ද්‍රතාවයන්ට මොකද වෙන්නේ පරිසර උෂ්ණත්වයේ තුෂාරංකයෙන් පල්ලෙහාට ගියාම තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 100%ක් වෙනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ අඩු වෙලා නැවත මුල් තත්ත්වයට එනවා මෙන්න මේ අවබෝධය තියෙන්න ඕනේ පරිසර තත්ත්වය පිළිබඳව සාපේක්ෂ හා නිරපේක්ෂ ආර්ද්‍රතා. අද අපි ප්‍රධාන වශයෙන් කතා කළේ ආර්ද්‍රතා මිතිය ගැන. සති තුනක්. හරි දිගින් දිගටම පාඩම එක පාඩම කරගෙන ආවේ ලබන සිකුරාදා හැබැයි මම තාපගත විද්‍යාව ගැන තාපය අවසන් කොටස උගන්වලා ඉවර කරනවා. හරි එහෙනම් ආදර මෙතනින් වැට් එක අවසන් කරමු යන්න.